Allora, පිරම් පටන්ගමු. ඔගොල්ලන් දැන් මට කියන්න. සතිය ආපු නැත්, එකෙන් ගේ සතිය ඇවිල්ලා නැතුව රෙකෝඩින් ඉන්නවද? අර ගිය සතිය ක්ලාසෙට ආපු නැති කට්ටිය අතෝසන් ඔබාන්න. ආවෙත් නැහැ, රෙකෝඩින් බැලුවෙත් නැහැ. දිනුල වා මේ රෙකෝඩින් බැලුවද? කැමරේ ඔෆ් කරගන්න ඕගොල්ලන්ගේ. පස්සේ කැමරේ ඔෆ් කරගන්න. රෙකෝඩින් බැලුවේ නැද්ද එතකොට? රෙකෝඩින් එක බලන්න ඕන ළමයි. හරි අනිවාර්ය රෙකෝඩින් එක බලන්න ඕනේ. මොකද මේ රෙකෝඩින් එක බලන්නද දැන් අද ක්ලාස් එක කරකමන්නේ. අද මම ප්‍රැක්ටිකලි මම ඕගොල්ලන්ට පෙන්නන්නම් අර අපි මතකද ගිය සතියේ උගන්නපු ටික? වෝල්ටේජ් ඉගෙන ගත්ත නේද? කරන්ට් එක ඉගෙන ගත්තා. රෙසිස්ටන්ස් එක ඒ ඉගෙන ගත්තේ නැහැ. අද මම දැන් ඔයගොල්ලන්ට ඔය ඉගෙන ගත්ත ගිය සතියේ ඉගෙන ගත්ත ටික ප්‍රැක්ටිකලි මම පෙන්නවා. ප්‍රැක්ටිකලි කියන්නේ දැන් මම මෙන්න මේකෙන් තමයි පෙන්වන්න හැදුවා. මෙන්න මේක. මේක මේ මෙන්න මට දෙනවා පොම්පයක් එක කැල්ලා තියෙන්නේ. ඒ නිසා මම ඕගොල්ලන්ට එක මේ සොෆ්ට්වෙයාර් එකක් දාලා මම පෙන්වන්න. දැන් YouTube එකෙන් කට්ටිය බලන් ඉන්නවනේ. හරි. අපි මුලින්ම අපි ගිය සතියේ ඉගෙන ගත්ත වෝල්ටේජ් එක, කරන්ට් එක සහ රෙසිස්ටන්ස් එක සහ වොට් ගන්න පවර් එක කියන දේවල් ටික අපි පොඩ්ඩක් ප්‍රැක්ටිකලි බලමු. මම පොඩ්ඩක් මතක් කරන්නම් වෝල්ටේජ් එක කියලා කියන්නේ මම සාමාන්‍ය ප්‍රැක්ටිකල් ගන්න මෙහෙම. ඕගොල්ලන් බඩු ටික එවුවට පස්සේ ප්‍රැක්ටිකල් මෙතන ගන්න බෙන්ච් එකේ දාලා තමයි ප්‍රැක්ටිකල් ටික කරන්නේ. තීරු ගන්නකොට තමයි නැගිටලා ක්ලාස් එක ගන්න. නැත්නම් බලන්න ඇයි කියලාද මේ නින්දි? හරි. වෝල්ටේජ් කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන වල තියෙන ප්‍රෙෂර් ඩිෆරන්ස් එකට. ඉලෙක්ට්‍රෝන වල තියෙන ප්‍රෙෂර් ඩිෆරන්ස් එකට තමයි අපි වෝල්ටේජ් එක කියලා කියන්නේ. දැන් ප්‍රශ්න නැහැ නේ, පේනව නේ? ඒත් නැහැ නේ. ඔබින්න. මේ මෙතන පේන්නේ නැහැ නේ මෙතන. දැන් ප්‍රශ්න නැහැ. අපි වෝල්ටේජ් එක කියන්නේ ඉලෙක්ට්‍රෝන වල දෙන ප්‍රෙෂර් ඩිෆරන්ස් එකට. ඒ කියන්නේ ඍණ පැති තමයි ගොඩක්ම ඉලෙක්ට්‍රෝන තියනවා කියලා අපි ඉගෙන ගත්තා. මහෞතර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා. එතන මොකද වෙන්නේ? අර බැලුම් බෝලයක්, බැලුම් බෝල දෙකක් අපි අර වටේකින් මෙහෙම සම්බන්ධ කරලාට පස්සේ එක බැලුම් බෝලයක් මෙරිපුවාම මේකේ අර පීඩන එනර්ජි නිසා වාතය ගමන් කරා වගේ මෙයාගෙත් අපි මේක සංවෘත කරොත් පරිපථයකින්. පරිපථයකින් කියන්නේ සංවෘතය කියන්නේ කොහොමද විවෘත වෙලා නැහැ, සන්නායකකින් නැත්නම් විදුලිය ගමන් කරන එකකින් අපි සංවෘත කරොත් පැතිරෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකද වෙන්නේ? පීඩනය වැඩි නිසා ගමන් කරනවා මොන පැත්තටද? ධන පැත්තට. ධන පැත්තට ගමන් කරනවා. එතන ගමන් කරේ ඇයි? ඉලෙක්ට්‍රෝන වල තියෙන ප්‍රෙෂර් ඩිෆරන්ස් එක හින්දා. ඉලෙක්ට්‍රෝන ගමන් කරේ ඉලෙක්ට්‍රෝන වල තියෙන ප්‍රෙෂර් ඩිෆරන්ස් එක හින්දා. ඍණ පැත්තේ ගොඩක් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඊටස් මොකද වෙන අනිත් පැත්තට? ඒක සංවෘත පරිවර්තන නිසා ගමන් කරනවා. හැබැයි කොහොම වෙලා ගන්නේ මේක විවෘත නම් එහෙම ගමන් කරන්නේ නැහැ. හරිද? සංවෘත හින්දා තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ මොකද කරේ? මෙතන සෙට් කරා බල්බ් එක. බල්බ් එක සෙට් කරාම මොකද උනේ? ආ එතකොට දැන් බල්බ් එක අර සූත්‍රිකාව හරහා ඉලෙක්ට්‍රෝන ටික යද්දි මුදුනේ එයා පත් වුණා. හරි, ඒකට අපි කියනවා වෝල්ටේජ් එක කියලා. ආ මට කියන්න බලන්න. වෝල්ටේජ් එක මයින ඒක කිය මොකද්ද? වෝල්ට් ඇම්පියර්. අන්න වැරද්ද. වෝල්ටේජ් එක මයින්නේ වීනේ වෝල්ට්. වීනේ වෝල්ට්. වෝල්ටේජ් එක මයින්නේ මොකෙන්ද? වෝල්ට්ලි. වෝල්ට්ලි. වෝල්ටේජ් වෝල්ට්ලින් තමයි මයින්. වෝල්ටියතාවය අපි වෝල්ටියතාවය. අපි මයින් එක වෝල්ට්ලි. හරි, දැන් ඔය ප්‍රෙෂර් ඩිෆරන්ස් එක ඉලෙක්ට්‍රෝන ගමන් කරානේ. ඔය ගමන් කරන එක මම වචනයක් කිව්වා තාවේ එක. මොකක්ද ඒකට කියන්නේ? ගමන් කරන එක. නෑ නෑ. වචනයක් කිව්වා. ඔය ගමන් කරනවා කියන එක. දැන් අර ප්‍රෙෂර් ඩිෆරන්ස් එකට මම නමක් කිව්වා වෝල්ටේජ් එක කියලා. ඉලෙක්ට්‍රෝන ගමන් කරන එක මම කිව්වා තව නමක්. මොකද්ද?
කරන්ට් එක හරියටම හරි නියමයි කරන්ට් එක. එතන කරන්ට් එක කියන්නේ මොකද? ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය කියලා කියන්නේ යම් කාලයක් ඇතුළතදී කියන එක. ඒක ඔයගොල්ලෝ හිතන්න ඕනේ නැහැ. කරන්ට් එක කියන්නේ මොකද? අර ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන එකට තමයි කරන්ට් එක කියලා කියන්නේ. හරි. එතන කරන්ට් එක මයින් එකගේ මොකද්ද? කරන්ට් එක මයින් එකගේ මොකද්ද කියන්නේ ගානවට? ඇම්පියර්. හරියටම හරි. ඇම්පියර් වලින් තමයි කරන්ට් එක මයින්. දැන් අපි පොඩ්ඩක් බලමු. අවෙලම මේ කරන්ට් එක කියන එකත් කොටස් දෙකකට බෙදෙනවා. මතක නම් කියන්න බලන්න. කරන්ට් එක කොටස් දෙකයි. මොකක්ද දන්නවද? අපේ ගෙදරට එනවා නේද කරන්ට් එක. ගෙදරටත් එනවා නේ. වෝල්ටේජ් එකක් තියෙන ඉඳන් කරන්ට් එකකුත් තියෙනවා. එතකොට අපේ ගෙදරට එන AC කරන්ට් එක කියන. අනිත් ඒවා මොකද එතකොට? DC. AC DC. AC කියන්නේ ඕල්ටර්නේටිව් කරන්ට්. DC කියන්නේ ඩිරෙක්ට් කරන්ට්. එතකොට ඕල්ටර්නේටිව් කරන්ට් එක කියලා කියන්නේ ප්‍රත්‍යාවස ධාරාවක් කියන එක. තේරුණාද? පත්‍යවර ධාරා. අනිත් එක සරල ධාරාව. සරල ධාරාවක් ගත්තොත් එහෙම උදාහරණ බැටරියකින් සූර්ය කෝෂයකින් ඊට පස්සේ තව මොනවද? දැන් පවර් පැක් එකක් ගත්තොත් එහෙම පවර් පැක් එක ගහන්නේ පවර් සප්ලයි එක ගහන්නේ අපි. දැන් අර ෆෝන් චාර්ජ් එක තියෙන. ඒක ගහන්නේ AC කරන්ට් එක. හැබැයි ඕක ඇතුලේ මැද්දෙන් මොකක් කර ප්‍රොසෙස් එකක් වෙලා ඒක DC වෙනවානේ. එතන අපි ඔන්නේ සර්කිට් එක හදනවා. මැද්දේ වෙන අර මොකක් කර කතාව ඕක අපි හදනවා. ওই සර්කිට් එක අපි හදනවා. දැන් මේ තියෙන්නේ මතන්නේ නොවැම්බර් බැච් එකේ කට්ටිය හදපු ඒ සර්කිට් එක. AC to DC පරිපථේ. එතන මේ මේවට ඕන කම්පෝනන්ට්ස් එක තමයි මම එවන්නේ. මේක විතර නෙමෙයි මේ වගේ ගොඩක් සර්කිට් හදනවා. එතන ඒ ඔක්කොටම ඕන කම්පෝනන්ට්ස් එක මම එවනවා. කො අත උසන බලන්න. ඩිජිටල් මල්ටිමීටර් එක ගත්ත කට්ටිය. ආ මම අද ඔයගලන්ට ඒක කියන්නත් ඕනේ. संपूर्ण क्लास फ्री मेवर महलू क्लास फ्री अंदर इट पास क्लास पेमेंट कल्ला क्लास जॉइन एट मे दस ममोलंटार मे बागे उगण मे उगण संपूर्ण क्लास के मुल्टी अर्द क्लास के मुल्टी मम्मी उगण इतर एन सह अव्य क्लास जॉइन क्लास पटांगा अर्द मे दिन क्लास मम्मी क्लास करगने अर्द इधर मुल्टी के वोल्टेज ඊට පස්සේ මම මල්ටිමීටරේ නම් ඕගොල්ලන්ට ඇදේ තමයි තියෙන්නේ මොකද මම දැන් ඔයගොල්ලන්ට කියන්නම් ගන්න ඕනේ බඩු ටික හරිද ඕගොල්ලන් ගන්න ඕනේ මම ඒ වගේ බඩු වලට අමතරව ජම්ප වයර්ස් බ්‍රෙඩ් බෝඩ් මේ දින් ජම්ප වයර් එකයි බ්‍රෙඩ් බෝඩ් එකයි ගන්න ඕනේ මම ඔයගොල්ලන්ට ලිස්ට් එක දාන්නම් මම ඒ ලිස්ට් එක ඔයගොල්ලන්ට දාන්නම් ජම්ප වයර් එකයි බ්‍රෙඩ් බෝඩ් එකයි ගන්න ඕනේ එතන මේ මේ ජම්ප වයර්ස් ගත්තොත් එහෙනම් මේල් ටු මේල් මේ मेल टू मे पे तीन वगे मत मेल टू मेल जंप वायर्स सह ब्रेड बोर्ड गण इट पास गण बौत्ते कोई मल्टीमीटर कोई गण बौत्ते मल्टीमीटर गण बौत्ते मेक वोट हत लीटर वेडी बौत्ते गण वोट हत लीटर वेडी बौत्ते गण मल्टीमीटर गेम मेन मेवागे डिजिटल मल्टीमीटर मेवागे डिस्प्ले डिजिटल मल्टीमीटर गोड़ मे तम अड्डू मुद्दे कड़ती मल्टीमीटर दंट लंका रूपये इद्दा सेकसीदा सेकसीना रूपये हत गए मल्टीमीटर दंग इद्दास गाणी इद्दा सेकसी मेकटे अयोड़ना रूपये
පන්සී පන්සීයක් හයිසියක් වගේයි මේ 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 බෞද්ධකට මේ දෙකන්න රුපියල් හාරසියක් වගේ තමයි යන්න හරි එතකොට ඔක්කොටම ගත්තොත් එහෙම 1100 400 1500යි රුපියල් 2000ක් වගේ මුදලක් යනවා මේ ටික ගන්න. එතන මේවා ඕගොල්ලන්ට කෝස් එක නෙමෙයි දිගටම ඉලෙක්ට්‍රොනික පාවිච්චි කරලා දිගටම ඕගොල්ලන්ට මේවා ප්‍රයෝජනවත් වෙනවා. හරිද? එතන මේ මල්ටිමීටර් එක ගත්තත් මේකේ බැටරි වහින එක විතරයි තියෙන්නේ. ඕගොල්ලන් කඩා ගන්න නැතුව තිබ්බොත් එහෙම හරියට මේකෙන් අපි මේ මේ පාවිච්චි කරොත් එහෙම මේක මුකුත් වෙන්නේ නැහැ. මේ ගණඩුණා කියලා. මේකේ බැටරි වහින එක තමයි ටික කාලයක් යද්දි වෙන්නේ. දැන් සාමාන්‍ය අවුරුදු දෙකක් තුනක් යද්දි නම් මේක වෙන පාටංග පොඩ්ඩක් පොඩ්ඩ සාමාන්‍ය වෙනස් වෙනවා. නමුත් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් මල්ටිමීටර්. ඔයාලා සල්ලි දිනනවා නම් ඊට වඩා ලොකුයක් ගත්තら කමන්නේ නැහැ. අඩුම මුදලකට ගන්න පුළුවන් මේ සෙට් එක රුපියල් 2000ක් වගේ තමයි යන්නේ. ඒ ටික ගන්න ඕනේ. දැන් තමයි මේ වගේ මල්ටිමීටර් තියෙන කට්ටිය තුසන බලන්න. හරි කාගාවත් නැහැ. අත උස්සන්නක බලන්න ඊළඟ සතියේ වෙද්දි ඊළඟ සතියේ ක්ලාස් එකට ඉස්සෙල්ලා ඉලසති මන්න හිතන්නේ ගන්න නෑ ඉලසති අපි කොහොමත් උග ඉගෙන ගන්න ඕම්ස් ලෝ එක ඒ ටික හරි මේ මාසේ අන්තිම වෙද්දි මේ මල්ටිමීටර් එක ගන්න පුළුවන් කටියක් තෝසන මේ මල්ටිමීටර් මේ ඔක්කොම බලටි ගන්න පුළුවන් කටියක් තෝසන බලන්න ගන්න පුළුවන් කටියක් තෝසන බලන්න දහසේ දෙනෙක් ඉන්නවා පුළුවන් ද ගන්න රුපියල් 1000ක් වගේ තමයි යන්නේ ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන් මම ඔයගලන්ට ඒ ලින්ක් දාන්නම් ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන් ඒ කියන්නේ සයිට් තියෙනවා Arduino තියෙනවා Sion Electronic තියෙනවා Daras එක දිනවා දැන් මේ මේ මල්ටිමීටරේ තමයි නැති වෙනවා නැති වෙන්නේ හරි ඒත් ගණන් ඒවා තියෙනවා Chronic LK එක තියෙනවා ඊට පස්සේ තව අපි Sky RC Academy site එකෙන් order කරන්න පුළුවන්. හැබැයි එතන තියෙන්නේ ඕලා හොයලා ගන්න නැති වුණොත් විතරක් අපෙන් order කරන්න. ගන්න නැති වුණොත් විතරක් අපෙන් order කරන්න. මොකද අපේ ලොකු stock එකක් නැහැ. මෙයාට ළමයින්ට නැති වුණොත් විතරයි අපි ඒක අපේ site එකෙන් එහෙනම් ඕගලන්ට පුළුවන් කෙලින්ම order කරාට පස්සේ කෙලින් WhatsApp එකට තමයි යන්නේ. ඕගලන්ට payment එක online payment එක නෙමෙයි slip එකේ photo එකක් දාන්න තියෙන්නේ. ඒක මේ ගාන දාලා ඉවෙල්ල slip එකේ වන් තියෙන්නේ. අර සාමාන්‍ය class එක join වෙනවා වගේම තමයි. මේ කියන්නේ ඔයාලා ඕඩර් එකට ක්ලික් කරාට පස්සේ අපි තු මල්ටිමීටර් එක පස්සේ කෙලින්ම යන WhatsApp එකට ඒකේ නම්බර් එකත් එක්ක ඊට පස්සේ ඕගලන්ට ඒ මැසේජ් එකට මැටින් පේමන්ට් එක කරලා ස්ලිප් එක දාන දින ඊටසේ ඊට යටින් ඇඩ්‍රස් එකයි ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එකයි නමයි ඒටි ගහනවා මුලින් ඒක ඒක ඒ කියන්නේ මේ නැති වුණොත් විතරක් වෙන තැන් වල බලන්න නැති වුණොත් විතරක් ඒක කරන්න හරි ඊළඟ සතිය නෙමෙයි අන්තිම සතිය වෙද්දි ඒ කියන්නේ මේ මාසේ අන්තිම සතිය වෙද්දි මේ බරු ටික අරගෙන තියන්න හරි කොහොමත් මේ ක්ලාස් එකේ මේ මාසෙම ඔයගලන්ට ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන් WhatsApp එකේ sorry WhatsApp එකේ නෙමෙයි YouTube එකෙන් බලන කට්ටිය එහෙම ඉන්නවා නම් දැන් payment එක කළා ඊට පස්සේ මාසෙන් පස්සේ එන්න ඔයගලන් අනිවාර්යයෙන්ම මට කෝල් එකක් ගන්න වෙනවා කෝල් එකක් ගන්න වෙනවා මම ඔයගලන්ට දාන්න නම්බර් එක කෝල් එකක් ගන්න වෙනවා කෝල් එකක් අරගෙන කියන්න මට ජොයින් වෙන්න ඕනේ කියලා හරි එහෙනම් අද පටන් ගමු ක්ලාස් එක පටන් ගත්තා මම යාලා ඔයගොල්ලන්ට ගන්න ඕන ටික තමයි කිව්වේ අපි වෝල්ටේජ් ඉගෙන ගත්තා කරන්ට් එක ඉගෙන ගත්තා දැන් මම පොඩ්ඩක් ආයෙ පාර මතක් කරත් එක්ක හරි දැන් පොඩ්ඩක් බලමු මේ කරන්ට් එක කියන එක නම් මම කිව්වා කොටස් දෙකකට බෙදෙනවා ඕල්ටර්නේටිව් කරන්ට් එකයි ඉරෙක්ට් කරන්ට් එක නැත්නම් AC DC කියලා අපි කියනවා AC කියලා කියන්නේ අපි ගෙදෙට් එන කරන්ට් එක සරලවම ගත්තත් ගෙදෙට් එන ඔය බල්බ් එකක් ගත්තොත් ඒවට එන AC කරන්ට් එක අර අපිට වදිනවා කියලා කියන්නේ නැත්නම් අදින්න පුළුවන් වදිනවා කියලා කියන්නේ DC කරන්ට් එකක් ගත්තොත් එහෙම ඔයාගේ ෆෝන් එක ඊට පස්සේ ඔය තියෙන ටෝච් එකක් ටූටි බැටරි වලින් අර ඒ බැටරි වලින් සරල කෝෂ වලින් වැඩ කරන නැත්නම් සූර්ය කෝෂ වලින් වැඩ කරන නැත්නම් අපි ගත්තොත් එහෙම ෆෝන් චාර්ජර් එක අවුට් කරන්නේ අර හීනි වයරෙන් අවුට් කරන DC කරන්ට් එක. එතකොට අපි කෙනෙක්ට සරල ධාරාවක් කියලා. හරිද? එතකොට අපි බලමු මේ ඩිරෙක්ට් කරන්ට් එකේයි ඕඩිනේටිව් කරන්ට් එකේයි නැත්නම් මේ AC DC අතර වෙනස මොකද්ද කියලා බලමු. හරි මේ තියෙන සොෆ්ට්වෙයාර් එක මම ඔයගොල්ලන්ට කොහොමත් වෙනමු ගන්නවා. හරිද? ඒ නිසා ඒකේ අර තියෙන ටූල්ස් එහෙම එච්චර හිතන්න එපා මම මේ පෙන්වන්නේ ඔයාලට AC DC වෙනස. එතකොට මේ සොෆ්ට්වෙයාර් එක කොහොමද වෙනම ගන්නවා? ඒ කියන්නේ සම්පූර්ණ ඔයාලට වෙනම පාඩමක් තියෙනවා මේ සොෆ්ට්වෙයාර් එක වැඩ කරන විදිය. මේකෙන් සර්කිට් හදන විදිය. හරි.
මම මුලින්ම මේ ඉලෙක්ට්‍රොනික සබ්ජෙක්ට් එකේ තියෙන ටූල්ස් ටිකක් මම ඔයගලන්ට පෙන්වන්නම්. මේකේ තියෙන ප්‍රධාන ටූල්ස් ටික. දැන්ට ඔයගොල්ලෝ මල්ටිමීටර් එකෙන් ටූල් එක දන්නවනේ. ඒක ටූල් එකක්. අපි බලමු මේකේ තියෙන ටූල්ස්. හරි මේ තියෙන virtual instruments. හරිද? මේකේ දැන් අපි ඉගෙන ගන්න වෝල්ටේජ් එක කරන්ට් එක එහෙම එහෙම තියනවා කියලා. එදිර අපිට පුළුවන් වෝල්ටේජ් එක විතරක් ගණන් කර. يعني වෝල්ටේජ් එක විතරක් අගේ ගන්න පුළුවන් වෝල්ට් මීටර් කියලා තියෙන. ඒකේ වෝල්ටේජ් විතරයි ගන්න පුළුවන්. කරන්ට් එකේ ගන්න පුළුවන් ඇමීටරේ නේ අපි ඇම්පියර් නේ ගන්න. එදිර ඇම්පියර් විතරක් ගණනය කරන ඇමීටරේ කියලා වෙනම එකක් තියෙනවා. එදිර මල්ටිමීටරේ කියලා කියන්නේ මේකෙන් අපිට පුළුවන් වෝල්ට් කරන්ට් ඊට පස්සේ ඉතින් එහාට ගියාට පස්සේ රෙසිස්ටන්ස් කැපැසිටන්ස් මේ ගොඩාක් දේවල් අපිට මේකෙන් ගණනය කරන්න පුළුවන්. හරිද? ඒක අපි මේකට මල්ටිමීටරේ කියන්නේ. දැන් අර අපි මල්ටි ප්ලග් එක කියලා කියන ළමයි मल्टी प्लग के लिए निकम प्लग निकम प्लग एक मल्टी प्लग मल्टी अब एक प्लग अभी मल्टी प्लग के लिए ඒ වගේ මල්ටිමීටරේ කියලා කියන අපිට ගොඩක් ඒවා ගණනය කරන්න පුළුවන් ඒකයි. හරිද? හරි. දැන් අපි පොඩ්ඩක් බලමු. අපි මුලින් මල්ටිමීටරේ ගමුකෝ. හරිද? මේ තියෙන ළමයි මල්ටිමීටරේ. හරිද? මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේ මේකේ තියෙන මේ අඩු ටික ගැන තමයි මම මේ පෙන්වන්නේ. හරිද? හරි මේ තියෙන්නේ මල්ටිමීටරේ. ඉතින් මේකෙන් අපිට පුළුවන් ඔයගොල්ලන් දන්නවා මේකෙන් අපිට වෝල්ටේජ් එක ඊට පස්සේ වෝල්ටේජ් එක දෙන AC DC දැන් මම අද කියලා දෙනවා AC DC අතර වෙනස. ඉතින් AC DC ඊට පස්සේ ඇම්පියර් වල තියෙන AC DC. ඉතින් ඇම්පියර් කරන්ට් එක ගණනය කරන්න පුළුවන් එක එක පරාසයන් වල. ඊට පස්සේ මේකේ පුළුවන් අපිට ඕම් ගණනය කරන්න. ප්‍රතිරෝධකතාවය. ප්‍රතිරෝධකතාව ධාරාවට බාධා දක්. මම ඒකත් අද පෙන්නන්න. ඒතකොට ඒ දේවල් අපිට මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න කියන්නේ මේ ගණනය කරන්න පුළුවන්. ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන ළමයි ඔසිලෝස්කෝප් එක කියන උපාංගය. ඔසිලෝස්කෝප් එක. මේක ඔයගලන් දැකලා තියෙනවා හොස්පිටල් වලට ගියහම අර ලැප්ටොප් ලැප්ටොප් මෙහෙම යනනේ. අර ඩිස්ප්ලේ එක යනනේ. අන්න ඒ වගේ මේක අපේ ශරීරයට සම්බන්ධ කරන නැහැ මේක ඉලෙක්ට්‍රොනික වලදී පාවිච්චි කරන උපාංගය. මේකෙන් අපිට පුළුවන් තරංග රටාවන් බලා ගන්න. තරංග රටාවන් කියලා කියන්නේ දැන් මම ඔයගලන්ට පෙන්නනම් AC DC අතර තරංගේ වෙනස. දැන් අර අපේ ඇඟේ ඇඟේ තියෙන උෂ්ම ගන්නකොට මේක මෙහෙම උඩට යනවා. मल्टीमीटर बेसिक मल्टीमीटर बला बलाचर फ्रीक्वेंसी එකක සංඛ්‍යාත වලින් තරංග හදන්න පුළුවන් කියන්නේ සිග්නල්ස් හදන්න පුළුවන් හරි දැන් මේ තියෙන මෙතන මේ අපිට එක එක තරංග හදන්න පුළුවන් මේක අපි පාවිච්චි කරන දැන් සමහර ලාට සර්කිට් තියෙන අපි ඉස්සරහට ඉගෙන ගන්නවා IC පාඩමේදී වගේ ළමයි IC එකකදී දැන් මේ ඒ සර්කිට් එකේදී අපි මොකක් හරි සිග්නල් එකක් දෙන්න ඕනි ඉන්පුට් එකක් දෙන්න ඕනි ඉතින් ඒ දෙන සිග්නල් එකට අනුව තමයි අවුට්පුට් එක හැදෙන්නේ ඉතින් ඒ වගේ අපි සිග්නල් එකක් දැන් අපිට ඒ සිග්නල් එක දෙන්න අපි මොකක් හරි උපාංගයක් තියෙන අන්නේ සිග්නල් එක දෙන උපාංගය තමයි උපකරණය තමයි මෙන්න මේ ෆන්ක්ෂන් ජෙනරේටර් එක. ඒක ෆන්ක්ෂන් සඳහන්න පුළුවන්. මේ තියෙන්නේ DC power supply. නැත්නම් අපි කියනවා bench power supply කියලා. ඒතර මේකෙන් කරන්නේ මේක ඔයගොල්ලන් දැකලා තියෙන ෆෝන් චොප් වල තියෙන ෆෝන් හදන කට්ටිය ගාව තියෙන. ඔයාලා ෆෝන් එකක් කෙලින් මෙයා ගාවට අරන් ගියාට පස්සේ යාල කරන්න මොකද්ද? ෆෝන් එක ගත්තා. ඒගොල්ලන් දැන් ටච් ෆෝන් වල නම් ඔය කතාව නැහැ. නමුත් අර ඉස්සර තිබ්බ බටන් ෆෝන් තියෙන්නේ. ඒවයි එහෙම දුන්නට පස්සේ ඒගොල්ලන් කරන්නේ මොකද්ද?
කෙලින්ම ගලවනවා බැටරිය අර නිකන් ඒගොල්ලන් ගාව දෙන මෙන්න මේක වයර් දෙක සෙට් කරලා ෆෝන් එක ඔන් කරනවා හරිද එතන මේ තියෙන්නේ DC power supply එකක් එතන මේකෙන් අපිට පුළුවන් අපිට ඕන වෝල්ටේජ් එක හදාගන්න දැන් මේක තියෙන එකෙන් නම් පුළුවන් මේ 12 වෝල්ට් එකයි 5 වෝල්ට් කියන එකයි අවුට් කරන්න විතරයි නමුත් මේ ගොඩක් බෙන්ච් power supply දෙන මෙන්න මේක අපිට මේ නොබ් එකක් අරගවලලා අපිට ඕන වෝල්ටේජ් එක හදාගන්න පුළුවන් දැන් මේක අපිට පුළුවන් වෝල් 30 වෙනකන් හදාගන්න පුළුවන් හරිද එතන මේක කරන්නේ මොකද මේකෙන් කරන්නේ අර අපි බැටරියක් වගේ බැටරිය නේ power supply එකක් වගේ දැන් අපි ෆෝන් charger එකක් වගේ ගත්තොත් නම් මොකද වෙන්නේ ඒකෙන් ළමයි කෙලින්ම out කරන්නේ 5 volt නේ එතන මේකෙන් අපිට පුළුවන් අපිට ඕන voltage එක out කරගන්න පුළුවන් හරිද මේ දින් මේකෙන් අපිට මේ ගන්න පුළුවන් මෙහෙම wire ගන්න පුළුවන් දැන් මේක ඇත්තටම ගත්තොත් ළමයි ඔක ඇතුලෙන් මෙහෙම wire එකෙන් අපි නිකන් wire එක plug කරන්න තියෙන්නේ හරිද මේක ඉතින් ඔහම ඇතුලෙන් එනවා එතන අපිට පුළුවන් මල්ටිමීටර් එකෙන් අපිට අවශ්‍ය වෝල්ටේජ් කරන්ට් ඇම්පියර් ටර්සික් කැපැසිටන්ස් එන්නේ දේවල් ගණනය කරන්න පුළුවන් බලන්න ඊට පස්සේ අපිට පුළුවන් මේ ඔසිලෝස්කෝප් එකෙන් පුළුවන් එකේ තරංග රටාව බලා ගන්න පුළුවන් ෆන්ක්ෂන් ජෙනරේටර් එකෙන් පුළුවන් මොකද්ද අපිට එක එක ෆන්ක්ෂන්ස් ජෙනරේට් කරන්න බලා එක එක සිග්නල්ස් එක එක ෆ්‍රීකවන්සි වලින් ෆ්‍රීකවන්සි සංඛ්‍යාත වලින් අපිට සිග්නල්ස් හදන්න පුළුවන් DC power supply එකෙන් අපිට පුළුවන් මොනවාද කරන්ට් එකක් අවුට් කරගන්න DC කරන්ට් එකක් අවුට් කරගන්න පුළුවන් ඒ කියන්නේ මේකට DC power supply කියලා කියනවා DC කරන්ට් එකක් අවුට් කරගන්න බුල අපිට අවශ්‍ය වෝල්ටේජ් එක අපිට අවශ්‍ය කරන්ට් එක කරන්ට් එක ගත්තොත් නම් අපි සෙට් කරන උපාංගෙත් එක වෙනස් වෙන එක මම පෙන්නන්නම් අද එතන මේක අපිට අවශ්‍ය වෝල්ටේජ් එකකින් අපිට හදා ගන්න පුළුවන් හරිද එතන මේ ටික තමයි මූලිකම උපකරණ ටික හරිද දැන් අපි බලමු අර අපි ඉගෙන ගත්ත වෝල්ටේජ් එක කරන්ට් එක කියන්නේ මොකද්ද කියලා. දැන් මම ඔයගලන්ට පෙන්නනවා මම ගන්නවා DC කරන්ට් එක. මම ගන්නවා බැටරි. මම ගන්න. මේ තියෙන ලා බැටරියගේ සංකේතය හරිද? ඔන්න මේක තමයි බැටරිය සංකේතය. දැන් ඉස්සරහට මම මෙහෙම අඳින්නේ නැහැ. හරිද? මම ඔයගලන්ට අඳින්නේ මෙන්න මෙහෙම. ඔක තමයි සංකේතය බැටරිය සංකේතය දිගාග්‍රය ධනාග්‍රය කොටාග්‍රය ඍණාග්‍රය දිග ධන කොට එක ඍණ හරිද දැන් මම දෙකක් කරන්න හරිද දැන් ඔන්න මම කරන්න යන්නේ මේ බැටරියේ වෝල්ටේජ් එක ගන්න යන්නේ හරිද මම මේවයි මල්ටිමීටරේ පාවිච්චි කරනදී ඔයගලන්ට කියදද මම මේ දැන්ට පෙන්වන්න ඔයගලන්ට මේකේ වෝල්ට් මේ වෝල්ටේජ් කියන නිසා කරන්ට් කියන්නේ මොකද්ද කියන එක මම මුලින් මේකට සෙට් කරන්නම් පොඩි බල්බ් එකක් හරිද මොන මම බල්බ් එකක් මම මෙහෙම සෙට් කරනවා දැන් ඔන්න මේ බල්බ් එක ඔන් වෙනවා බලන්න මේ බල්බ් එක ඔන් මේ බල්බ් එක ඔන්ුනේ ඇයි මෙයාගේ තියෙන මේ වෝල්ටේජ් ඩිෆරන්ස් එක ඉඳන් ඍණ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මෙහෙම ගමන් කරනවා ධන පැත්තට හරිද ඔන්න බලන්න දැන් මේ තියෙන වෝල්ටේජ් ලෙවල් එක මේ හරිද හැබැයි දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ මේ මේ කරන්ට් එක යනවා කියලා හිත කියන්නේ කොහමද? ධනේ දරිණටනේ. හැබැයි අපි ඉගෙනගත් ඉලෙක්ට්‍රෝන යනවා කියලා ඍණෙන් ධනට. හරි. ඉතින් අපි මතක තියාගන්න ඕන ළමයි ධාරාව යන දිශාව. නැත්තම් කරන්ට් එක යන දිශාව තමයි මතක තියාගන්න ඕනේ. මොකද ඔය ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව ඍණෙන් ධන වුණාට අපි ඉලෙක්ට්‍රොනික වලදී විද්‍යාඥයෝ ගණනය කිරීම වල ලේසි වෙන හින්දා ඒගොල්ලන් කියලා තියෙනවා ධාරාව දිශාව විදිහට ධනේ ඉඳන් ඍණන ගන්න ඕනේ කියලා. හරිද? ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණෙන් ධනට. හැබැයි අපි ධාරාව යනවා කියලා හිතන්නේ අපි ධාරාව යනවා කියලා ගණනය කරන්නේ ධාරාව යනවා කියලා මේ කියන්නේ ධනේ දරිණට. හරි ඒක තමයි ඔළුවේ හොඳටම තියාගන්න ඕනේ. ධාරාව දිශා මොකද්ද? ධන සිට ඍණට. හරි. දැන් මේ ඔයගලන්ට පේනවත් දන්නේ මෙන්න මෙහෙම එක. මේ බලන්න. මේ. පේනද මේ ගමන් කරනා මේ? මේ මොනවද යන්නේ කරන්ට් එක අපි කියනවා ගමන් කරන එකට අපි කරන්ට් එක කියලා කියනවානේ එතකොට හරි මේ බලන්න මේ දැන් ඔන්න අපි ධාරාව දිශාව ධනි දරින්න තමයි යන්නේ දැන් මේ මොකක් ධාරාව යනවා මේ ධනාග්‍රස ඍණාග්‍රයට ධාරාව යනවා මේ ධාරාව යනවා දැක්කද එතන මේක DC supply එකක් නිසා මේ DC supply එකේ එකක් නිසා මොකද වෙන්නේ ධාරාව යන්නේ
එකම පැත්තකට බලන්න මේ වෙනස් වෙනවද මේ ධාරාව යන එකම පැත්තකට හරිද දැන් ඔන්න බලන්න මම කරන්නේ දැන් මෙයාගේ වෝල්ටේජ් එක මේ බල්බ් එකට ඕන වෝල්ටේජ් එක 6යි හැබැයි මේ බැටරියෙන් දෙනවා 9 වෝල්ට් හරිද 9 වෝල්ට් දෙනවා මම කරන්නේ ටිකක් වෝල්ටේජ් වැඩි කරනවා දැන් මේක නම් සොෆ්ට්වෙයාර් එකක් නිසා එහෙම මුකුත් පෙන්වන්න ගන්න නෑ මොකද ඇත්තටම මම මේක කරොත් එහෙම දැන් මම 50 වෝල්ට් DC සප්ලයි එකක් දෙනවා දැක්කද දැන් ඇත්තම කරන්න ළමයි මේක ඇත්තම මේ බල්බ් එක පිච්චලා යනවා. නමුත් මෙතනදී පිච්චෙන්නේ නැහැ. මේක නිකන් සොෆ්ට් හැකින් කරන නිසා. එතකොට ඔයගොල්ලන් දන්නවනේ LED එකට LED එක 9 වෝල්ට් බැටරියක ඇල්ලුවොත් එහෙම උදේ නෑ පිච්චලා යනවා. නේ? ඒ ඇයි යාගේ ප්‍රෙෂර් එක වැඩි. අරයට ඕනේ 9 මේ මොකද්ද? වෝල්ට් දෙකක ප්‍රෙෂර් එකක්. නමුත් බැටරියෙන් දෙනවා 9 වෝල්ට් ප්‍රෙෂර් එකක්. එතකොට ඒ නිසා අරයා පිච්චලා ගියා. මම තව දෙයක් පෙන්වන්නම්. දැන් ඔන්න මම දැන් මෙයාට දෙන්නේ 6 වෝල්ට් නේ. මම 6 වෝල්ට් දෙනවා. හරියටම 6 වෝල්ට් දෙනවා. ඔන්න එළිය බලන්න. 6 වෝල්ට් දෙද්දි එළිය බලන්න. ඔන්න බලන්න දැන් මම වෝල්ටේජ් එක අඩු කරනවා මෙයාගේ. මම මෙයාගේ වෝල්ටේජ් එක 1 වෝල්ට් වලට අඩු කරනවා. දැන් දැක්කද මේ? දැන් එළිය අඩුයි. ඇයි ඒ? එයාට අවශ්‍ය වෝල්ටේජ් එක එයාට අවශ්‍ය ප්‍රෙෂර් එක හම්බෙන්නේ නැහැ. දැන් අර වතුර කැපුවාම සමහරක් දැන් අපි හිතමු කන්ද උඩක වගේ තියෙන ගෙදරකට වතුර උඩට යන්න ටිකක් අමාරු වෙනේ උඩට යන්න. හැබැයි වතුර කැපුවාම උඩ තියෙන කන්ද උඩ තියෙන ගෙවල් වලට වතුර නැහැ. මේ පල්හැ තියෙන ගෙවල් වලට වතුර තියෙනවා. ඇයි? අර උඩට ඇදපු වතුර ටික ওই බට වලින් ආයේ පල්හැට එනවා. ඇයි? ඒතර පල්හැන වල ප්‍රෙෂර් එක වැඩි නේ. හරිද? එතකොට අර ප්‍රෙෂර් එක වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම දැන් වතුර වලදී වුණත් අනිවාර්යයෙන්ම අපිට ටැංකියක් පුරවන්න අනිවාර්යයෙන් ප්‍රෙෂර් එකක් තියෙන්න ඕනේ. ඒ වගේ මේ බල්බ් එකටත් අවශ්‍ය ප්‍රෙෂර් එකක් තියෙනවා. මොකද්ද අපි මේ ප්‍රෙෂර් අපි වෝල්ටේජ් එකනේ ඉලෙක්ට්‍රෝන්ස් වල තියෙන ප්‍රෙෂර් එක. ඉලෙක්ට්‍රෝන්ස් වලින් ප්‍රෙෂර් ඩිෆරන්ස් එක. එතකොට අනිවාර්යයෙන්ම බල්බ් එකකට ඕන නැත්තම් උපාංගයට අවශ්‍ය වෝල්ටේජ් එකක් තියෙනවා. දැන් ටෝච් බල්බ් එකක් ගත්තොත් ළමයි දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න ටෝච් බල්බ් එකක්. මේදී මේක ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මෙන්න මෙතන ගහලා තියෙනවා. මෙයාට අවශ්‍ය වෝල්ටේජ් එක. මෙයාට ඕනේ වෝල්ට් 2.5ක වෝල්ටේජ්. ඒ වගේම මෙයාට ඕනේ කරන්ට් එක. වෝල්ටේජ් එක තිබ්බල මදිනේ. කරන්ට් එක මෙයාට 0.3ක් ඕනේ. අයියලා මං කිව්වේ. ගෙදරට වෝල්ට් 230ක් එනවා. වයර් එකෙන් 230ක් එනවා. ඒතර ඕක මීටරේට ගිහිල්ලා ඕක එනවනේ. එතකොට ওই 230ක් එනකොට ওই 230 කෙලිම ඩිරෙක්ට් අපේ උපාංග වලට යනවා. හරිද? එතන ගෙදරට යන ඇම්පියර් කීයක් එනවද ගෙදරට මං කියලා දුන්න ගේස තියෙන. නිවසරේ මේ ධාරාව කොච්චරද කියන්න බලන්න. කො බය නැතුව කියන්න. ඇහෙන්නේ නැහැ. යක් යක් චැට් බොක්ස් එකේ දාන්න මැසේජ් එක කියද කියන්න. කොකෝ කියන්නේ කීයද කීයද? කියලා දුන්නේ නැද්ද මම? ගෙදරට එන වෝල්ටේජ් එක ළමයි 230යි. 230ක වෝල්ටේජ් එකක් තමයි අපි ගෙදරට එන්නේ. ඔය ලියාගත්තත් කමන්නේ නැහැ. ටියුට් එක ඔයාලා ඊළඟ සතිය හම්බෙනවනේ. ඊළඟ සතිය නෙමෙයි ඊට පස්සේ සතිය හම්බෙනවා. එතකොට අපි ඊළඟ සතිය ඉගෙන ගන්නවා මේ අර සමාන්තරක සහ ශ්‍රේණික සම්බන්ධය. කරන්ට් එකේ වෝල්ටේජ් එක වෙනස දැනගන්න අද කියලා දෙනවනේ. හරි. එතකොට ගෙදරට එන වෝල්ටේජ් එක නිවසර තැපෙන විදුලිය වෝල්ටියතාවය වෝල්ට් 230යි. කරන්ට් එක ඇම්පියර් 30යි. ඒ කියන්නේ අපි කියනවා ගෙදරට යන වෝල්ටේජ් එක 220ත් 240 අතර වෝල්ටේජ් එකක් එනවා කියලා. 220ත් 240 අතර වෝල්ටේජ් එකක් එනවා කියලා කියනවා. එතකොට කරන්ට් එක ඇම්පියර් 30යි. ඔයාලගේ ටියුට් එකේ තියෙන මේ ටියුට් එක අහම බලන්න ඇම්පියර් 30ක කරන්ට් එකක් එනවා. හරිද? ඇම්පියර් 30ක කරන්ට් එකක් එනවා. එතකොට ඇම්පියර් 30 කරන්ට් එකක් එනකොට ඔය 30 වෝල්ටේජ් එක ප්‍රශ්නයන්නේ ඒ විදිහට බෙදිලා යනවා. මොකද මම දැන් කියලා දෙන්නම් ඊළඟ සතිය අර මේ සමාන්තර ශ්‍රේණික සම්බන්ධ. අපේ ගෙදර ඉලෙක්ට්‍රොනික උපාංග සම්බන්ධලා තියෙන්නේ සමාන්තරකට. එතකොට වෝල්ටේජ් 230 ඒ විදිහටම යන උපාංග වලට. හැබැයි උපාංගෙන් උපාංගේ ගන්න කරන්ට් එක වෙනස් වෙනවා. හොඳට අහගන්නකෝ. ගෙදරට ටීවී එක, ඊට පස්සේ ෆ්‍රිජ් එක, වොෂින් මැෂින්, බල්බ් ගොඩාක් ඉලෙක්ට්‍රොනික උපාංග තියෙනවානේ. ෆෝන් චාර්ජර්ස් තියෙනවා. ඒ අපි ඔක්කොම සම්බන්ධ කරන්නේ අපේ ගෙදරට එන AC කරන්ට් එකට. හරිද? එතකොට 230 කෙලින්ම ඒ උපාංග වලට යනවා. හැබැයි කරන්ට් එක බෙදිලා යන්නේ
ගෙදරට ඇම්පියර් 30ක් එනකොට ටීවී එකට අවශ්‍ය ඇම්පියර් ගන්න ටීවී එකට යනවා. ෆ්‍රිජ් එකට අවශ්‍ය ඇම්පියර් ගන්න ෆ්‍රිජ් එකට යනවා. එතන 230 තමයි අඩු වෙනවා. අපි උදේ උදාහරණයක් ලෙස ටීවී එක ගන්නවා ඇම්පියර් එකක්. ඔන්න ඇම්පියර් එක ටීවී එකට ගියා. එතන 29 ඉතුරු වෙයි. ඊට පස්සේ අපේ ෆ්‍රිජ් එක තියෙනවා. ෆ්‍රිජ් එකට යනවා ඇම්පියර් 2. එතන ඔන්න දැන් එකතුව 3යි. එතකොට ආයි මෙතන 27. අන්න ඒ වගේ බෙදිලා යනවා. හරි. ওই බෙදිලා යනකොට දැන් ඔයගොල්ලන් දැකලා ඇති සමහල්ලාවට දැන් ඔයගොල්ලන්ගේ එහා ගෙදර. හරි නැත්නම් ඔයගොල්ලන්ගේ ගෙදරනේ ලොකු ඒ වෙල්ඩින් ප්ලාන්ට් කියලා කියන්නේ. යකඩ පාස්සන්නේ. ස්ගාන ලොකු ගින්දරක් වගේ ඉන්නේ වෙල්ඩින් ප්ලාන්ට්. වෙල්ඩින් ප්ලාන්ට් එකක් නැත්නම් ලොකු මැෂින් එකක් වගේ ගෙදර ගෙනවා සම්බන්ධ කරලා ප්ලග් එකට ගැහුවට පස්සේ ඔක ඔන් කරනකොටම ඔයගොල්ලන් ගෙදර ලයිට් දාලා දෙනවා ඒක ඩිම් වෙන්න බලන්න. ටීවී එක ඉරියන්න බලන්න. දැකලා ඒ ඇයි ඒ උපාංග ගත්තොත් තියෙන ඒවා ලොකු කරන්ට් එකක්. ඒක වොඩ් ගන්න වැඩි. ඒ වොඩ් ගන්න කතාව මම කියන්නම්. ඒව ගන්න පවේග වැඩි. එයාලගේ එයා ගන්න ඇම්පියර් ගන්න වැඩි කියන්නේ. ඒ ඇම්පියර් ගන්න වැඩි නිසා මොකද වෙන්නේ? අර 30න් තමයි ඒක ඇදලා ගන්න ට්‍රයි කරන්නේ. තේරුණාද? එතකොට අර බල්බ් වලින් අර ඒ වෝල්ටේජ් කරන්ට් එක ඇදලා ගන්නකොට අර බල්බ් ඩිම් වෙන්න බලන්න. හරිද? ඊට පස්සේ තව උදාහරණයක්. දැන් මම ගත්තොත් එහෙම කරන්ට් එක ගියාමත් මම ක්ලාස් කරනවා. හරි කරන්ට් එක ගියාම මම ක්ලාස් කරන සමහර වෙලාවට දැන් හතර පටන් ගන්න තියෙන එක අතයි කාලට වගේ කරන්ට් එක යනවා නම් මම ඉතින් ආයෙ බොරුවට මේ දැන් ප්‍රැක්ටිකල් ක්ලාස් එකේ ඉඳන් අනිවාර්යයෙන්ම කරන්ට් එක තියෙනවා. මොකද මට මේ නෝමල් يعني කරන්ට් එක ගියාම ඔන් කරන බල්බ් එකෙන් මට ප්‍රැක්ටිකල් කරන්න බෑ. එළියමදි. ඒක ඒතර කරන අනිවාර්යයෙන්ම කරන්ට් එක තියෙනවා. හැබැයි තියරි වලට නම් ප්‍රශ්නයක් නැහැ. අර මේ එළියෙම ඉඩට හොඳට එළියට අපි ක්ලාස් එක කරනවා. එතකොට එතනදී මම පාවිච්චි කරන බෑකප් යුනිට් එක ඕකෙදි තියෙන වොඩ් ගන්න. කියන්නේ එයාට දෙන්න පුළුවන් උඩරේම පවර් එකක් තියෙනවා. ඒ යුනිට් එකට. ඒ යුනිට් එකෙන් අවුට් කරන්න පුළුවන් උඩරේම පවර් එක. ඒතර ඒ පවර් එකෙන් මට අර දාන්න පුළුවන් බල් ප්‍රමාණය, ඒක ප්ලග් එකට සම්බන්ධ කරන බල් ප්‍රමාණය සීමාවක් තියෙනවා. හරිද? ඒතර මම වොඩ් ගන්න වැඩි. මම පෙන්වන්නම් මේ බල්බ් එක. දැන් මේ වෙනකොට ඔන් කරලා තියෙන වොට් 150ක බල්බ් දැන්. ඒතර මේකෙත් එළිය දිනන්නේ. ඒතර මේක ගත්තොත් එන්නේ ස්ටුඩියෝ ලයිට් එක. මේක එළිය ගොඩාක් වැඩි. ඔච්චර එළිය තිනනවා නම් කියනවා නම් මේක උඩින් අපි මොකක් කරේ ප්ලේට් එකක් දැම්මා බිත්තරයක් දැම්මොත් බිත්තර විනාඩි 10ක් ඇතුළත බැදෙනවා. එච්චරටම මේකෙන් ආලෝකයක් එනවා. ඒ වගේම තාපයකුත් නිපදවනවා. මොකද මම ඔයගලන්ට කීසති කියලා දුන්නා. සූත්‍රිකා බල්බයක් කියලා කියන්නේ සූත්‍රිකාවක් තියෙන්නේ. ඒ සූත්‍රිකාව අධික ලෙස රත් වෙනකොට තමයි ඒක තාපයකුත් එක්ක ආලෝකයක් එන්නේ. එතන මේකෙත් එහෙම තමයි මේ. මේකෙත් කරන සූත්‍රිකාව. එතකොට මේක වොට් මතක විතර 1500 2000 ගණනක් වගේ වොට් ගණනක් තියෙනවා. ඒතර අර යුනිට් එක මේක සම්බන්ධ කරගමු. එයා ටී 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 ගාලා ඔෆ් වෙලා යනවා. ඇයි? එයාට බෑ මෙයාට අවශ්‍ය පවයක දෙන්න. මොකද එයානේ පවයක දෙන්නේ. ඒතර එයාට දෙන්න බෑ. ඒතර මම මෙයා වොන් කරන්න ගන්නේ මට කෙලින්ම ගෙදර කරන්ට් ගෙදරේන සප්ලයි එකට ගහලා තමයි සම්බන්ධ කරන්නේ. සර් ඒ බල්බ් එකේ නම මොකද කිව්වේ? මේකද? ඔව්. මේ ස්ටුඩියෝ ලයිට් එක. ස්ටුඩියෝ බල්බ් එක. Thank you. මේක ගත්තොත් එහෙනම් දැන් මේ මේක ඉක්මනට පිච්චෙනවා. ඒතර අපි අනිවාර්යයෙන්ම මේ එක රීප්ලේස් කරගෙන ඉන්න. يعني සාමාන්‍යයෙන් ලොකු වෙලාවක් බෑ. දැන් මමත් ගත්තේ මේ වීඩියෝස් වලට. ඔය සමහරද ඇති මටත් එකේ වීඩියෝස් කරගන්න බෑ. මොකද ඒක ඔන් කරපු ගමන් මට ඉන්න බෑ. උරු කාමරේම රස්නේ. දැන් මම කියන්නේ මේක ෆෑන් එකක් ගාන ඉඳලා ෆෑන් එක දාලා තමයි මම මේක ඔන් කරන්නේ. එළියයි කියන්නේ ආයි නිකන් අර හිතන්නකො නිකන් ඔයා කාමරෙන් නිකන් ඉරක් ඉරේ තියෙන එළිය නිකන් ළඟටම ආවා කියලා. අන්න ඒ වගේ එළියක් තියෙනවා මේක. එයාගේ පවේක වැඩි. පවේක වැඩි කියලා කියන්නේ එයා දැන් මෙයාගේ කාර්යය මොකද්ද? මෙයාගේ කාර්යය ආලෝකයෙන් ඉපදවන එක. ඒතර එයාගේ කාර්යය ආලෝකයෙන් ඉපදවන නම් අපි කියනවා පවේක කියලා කියන්නේ නැත්තම් begin ජවය කියලා කියන්නේ කාර්ය සිදු කිරීමේ ශීඝ්‍රතාවය. අන්න ඒකත් අහගන්න. ජවය කියලා කියන්නේ කාර්ය සිදු කිරීමේ ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය කියන්නේ කාලයත් එක්ක. දැන් අපි අර ධාරාවෙත් කතා කරන්නේ ශීඝ්‍රතාවය කියලා. ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන ශීඝ්‍රතාවය. ඒතර ජවය කියලා කියන්නේ කාර්ය සිදු කිරීමේ ශීඝ්‍රතාවය. දැන් මෙයාගේ කාර්ය ආලෝකයෙන් ඉපදවන එක නේ. එතකොට මෙයාගේ කාර්ය ආලෝකයෙන් මෙයාගේ වොට් ගන්න 1500. දැන් අපි වොට් පහක බල්බයක් ගත්තොත් එහෙම වොට් පහේ වොට් 100 බල්බ් එකයි. ඒතර වොට් පහට වඩා වොට් 100 බල්බ් එකේ එළිය වැඩි. ඒතර වොට් ඒ බල්බ් එකේ කාර්යය මොකද? ආලෝකය නිපදවන්නේ. එතකොට එයාගේ වොට් ගන්න වැඩි කියන්නේ එයාගේ ආලෝකය වැඩි කියන එක. මෙයාගේ කාර්යය මොකද්ද? මෙයාගේ කාර්යය රත් වෙනවා. මෙන්න මේ මෙතන තියෙන මේ තුඩක් මේක රත් වෙනවා.
ඒතනෙන් සම්පූර්ණ මෙතන සෙට් ඇදින්න දැන් අවසානයේ තුඩු රත් වෙනවා. ඒතොර එයාගේ කාර් රත් වෙන එකනේ නේ. එතකොට එයාගේ කාර් රත් වෙන එක නම් මෙයාගේ වොට් ගන්න අපි මං කියන වොට් 40ට වඩා වැඩි බෞද්ධයක් ගන්න කියලා. ඒතර වොට් 20යි වොට් 60 අතර වෙනස ගත්තොත් එහෙම වොට් 20 බෞද්ධයත් රත් වෙනවා. වොට් 60 බෞද්ධයත් රත් වෙනවා. හැබැයි දෙන්නම රත් වෙනත් එකම උෂ්ණත්වයකට. දැන් අපි හිතමු මේ තියෙන බෞද්ධයෙක් හරිද? මෙයා වොට් 20යි මෙයා වොට් 60යි. ඔන්න මෙයාත් රත් වෙනවා සෙල්සියස් අංශක 200කට. මෙයාත් රත් වෙනවා 200කට. හැබැයි මෙයාගේ පව එක මෙයාට සාපේක්ෂව මෙයාගේ පව එක වැඩි. එහෙනම් වෙනස මොකද්ද? කියන්න බලන්න වෙනස මොකද්ද? ඒ දෙකේ පව එක. ඔව් පව එක වැඩි. මං අහන්නේ පව එක වැඩි නිසා දැන් දෙන්නම රත් වෙන දෙකම උෂ්ණත්වයට නම් එහෙනම් මොකද්ද වෙනස? අරක රත් වැඩි රත් වෙනවා. නෑ දෙන්නම එකම ගන්න රත් වෙන්නේ. මොකක්ද යන වෙනස? ඉක්මනින් රත් වෙනවා. අන්න හරි නියමයි. ගොඩක් හොඳයි. වොට් 20ට වඩා වොට් 60 බවුත් එක ඉක්මනට රත් වෙනවා. දෙන්නම යන්නේ එකම උෂ්ණත්වයට නම් මෙයා ඉක්මනට රත් වෙනවා. කාර්ය සිදු කිරීමේ ශ්‍රීකතාවය. තප්පරයට ජූල් මෙච්චරක්. හරි ඔන්න වතුර මෝටර දෙකක් තියෙනවා එක වතුර මෝටරයක් වොට් 500යි මේකම ගමුකෝ ඔන්න මේ කළු පාට එක්කන වොට් 500ක වතුර මෝටරයක් මෙයා වොට් 1500ක වතුර මෝටරයක් හරිද එතකොට දෙන්නම පුරවන්නේ එකම ලීටර 10 ටැංකි දෙකකට තමයි පුරවන්නේ දෙන්නගෙම පිරෙන ටැංකිය ලීටර 10යි එකම ලින්දෙන් තමයි වතුර ගන්නෙ කියන්න බලන්න එකම උසකින් තමයි වතුර ටැංකිය තියෙන්නේ වතුර ටැංකි දෙක තියෙන්නේ එකම උසකින් කියන්න බලන්න වොට් 500 සාපේක්ෂව වොට් 1500 වතුර ටැංකිය මොකද්ද වෙනස इलेक्ट्रॉनिक දැන් අපි යම් යංග වයි අපේ කතාවට දැන් මම කී කියා හිටියේ වෝල්ටේජ් එකේ වෙනස. මොන දැන් මේ දින වෝල්ටේජ්. වෝල්ටේජ් අඩු වෙනකොට ඒ කියන්නේ මෙන්න මේ ටෝච් බල්බ් එක ගත්තොත් එහෙනම් මේ ටෝච් බල්බ් එකේ වෝල්ටේජ් එක ගාල් දිනවා. 2.5. ඒ කියන්නේ මෙයාට 2.5 භාග වෝල්ටේජ් එකක් ඕන. 2.5ට වඩා වැඩි වුණොත් මොකක් වෙයිද මේගොල්ලන්ට? මොන 2.5ට වඩා මෙයාගේ මේ වෝල්ටේජ් එක වැඩි වෙන දෙනවා අපි මොකක් වෙයිද මෙයාට පිච්චිලා යන පොඩි යාට එක දරා ගන්න බෑ හිතන්න ඕන වතුර මෝටරයක් තියෙනවා හරිද වතුර මෝටරේට ඕගොල්ලන් සෙට් කරනවා එයා ඒ වතුර වල ප්‍රෙෂර් එකට දරා ගන්න බැරි චූටි බටයක් අවසානයේ බැලුම් බෝලයක් තියෙනවා මොකද වෙන්නේ බැලුම් බෝලේ මොකද වෙන්නේ පිපිරිලා පිපිරිලා යනවා එයාට එක දරා ගන්න බෑ නේ ඒ වගේ තමයි එහෙනම් අපි මෙයාට අවශ්‍ය වෝල්ටේජ් එකම තමයි දෙන්න ඕනේ මෙයාට කිසිම හානියක් වෙන්නේ නැති වෙන්නේ. එතන මේ කරන්ට් එක කියන්නේ මොකද්ද? මේකේ කරන්ට් එකකුත් ගහගෙන 0.1 0.3 ඇම්පියර් කියලා. අර මම කිව්වේ ගෙදරට ඇම්පියර් 30ක් එනකොට ඉලෙක්ට්‍රොනික උපාංග වලට එයාට ආවේනික එයා ගන්න කරන්ට් එකක් තියෙනවා. ඔයා ඕනනම් මම ෂුවර් නැත්තම් ගන්නකෝ ෆෝන් චාර්ජර් එක. ඔන්න මම ෆෝන් චාර්ජර් එක ගත්තා. ඔය ෆෝන් චාර්ජර් එකේ ළමයි පිටිපස්සේ ගහලා තිනවා දැන් ටීවී එකේ බලන්න බෑනේ උනම් පුළුවන් නම් කවුරු හරි තාත්තා හරි අම්මා හරි මේ උදව්වගෙන ටීවී එකෙත් ගහලා තියෙ ස්ටිකරය ඔය ටීවී එකේ ස්ටිකරය ගහලා ඇති මෙන්න මෙහෙම එකක් ඉන්පුට් එකට දෙන්න ඕනේ 200 ඔය මොකක් හරි වෝල්ටේජ් එකක් ගහලා හරිද ඉන්පුට් එක අනේ ටීවී එකේ තියන්නේ ඊට පස්සේ ගහලා ඇති එයාට අවශ්‍ය කරන්ට් එකකුත් ගහලා ඇති ඇම්පියර් මෙන්න මෙච්චරක් කියලා ගහලා ඇති ෆ්‍රිජ් එකේ තෝ ගාල් දිනන කරන්ට් එක. වෝල්ටේජ් මෙච්චරයි ඇම්පියර් මෙච්චරයි කියලා. හරි. මෙයාය ගත්තොත් එහෙම මේ පැත්තෙන් කරන්ට් එක AC දුන්නාට පස්සේ මෙහෙන් DC තමයි එන්නේ. DC එන්නේ. එතකොට මේකේ තියෙනවා ඉන්පුට් එකට
මේක ඉන්පුට් එකට දෙන්න ඕනේ කරන්ට් එක වෝල්ටේජ් එක ආ මේකේ වෝල්ටේජ් එක වෝල්ට් 100 ඉඳන් වෝල්ට් 240 වෙනකන් දෙන්න පුළුවන්. ඉතින් 100 ඉඳන් 240 වෙනකන් දෙන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ මෙහෙම ගහගෙන මෙන්න මෙහෙම නේද හර්ට්ස් කියලා. මේ තියෙන ළමයි ෆ්‍රීකවන්ස් කියන එක සංඛ්‍යාතය. හරිද? ඒක ගමන් තව ටිකකින් පෙන්වන්න. ඒක දැන් අමතක කරන්න. ඒ වගේම ගහලා දිනා මොකද අපිට ඕනේ? මෙයාට අවශ්‍ය කරන්ට් එක. ආ මෙයාට ඕනේ මේ ෆෝන් චාර්ජරේට ඕනේ කීයද? ඇම්පියර් 0.5යි. අර 30ක් එනකොට ඒ 30ෙන් 0.5ක් එයා කියන්නේ මෙයා ගන්නවා. හරිද? ඒක නෙවෙයි කියන්නේ. මේ ෆෝන් චාර්ජර් ෆෝන් එක චාර්ජ් කරගෙන ලොකුට කරන්ට් බිලක් එන්නේ නැහැ කියලා. හැබැයි ඔයා හැමදාම රෑට ෆෑන් එක දාන් හිටියොත් එහෙම කියනවා කරන්ට් බිල යයි කියලා. නේ? ඇයි ඒ ෆෑන් ගත්තොත් ඊට පස්සේ ෆ්‍රිජ් එක දැන් සාමාන්‍යයෙන් රෑට එහෙම ෆ්‍රිජ් එක ඕෆ් කරනවානේ. නේ? ඔය කියන්නේ මේ ටීවී එකේ හැම වෙලම දාලා තියන්න එපා. ඇයි? ඔයාලා පාවිච්චි කරන්නේ නැත්නම් ඒක දාලා තිබ්බොත් එහෙම එකක් අනිවාර්යෙන් කොහොමත් පාවිච්චි කරන්නේ නැත්නම් ඒක තේරුම්න්නේ නැහැ. නමුත් ලොකු මේද කරන්ට් එකක් යනවා ඒගොල්ලන්. ලොකු කරන්ට් එකක් ගන්නවා ඒගොල්ලෝ. එතකොට අපි අනිවාර්යෙන් බලන්න ඕනේ ඉලෙක්ට්‍රොනික රූපාංගයට අදාළ යා ගන්න කරන්ට් එකක් තියෙන. හරි. මොකද දැන් මේකෙන් පවර් බැංක් එක. ආ. මට කියන්න බලන්න. මෙයාගේ නම් මෙයාගේ දැන් ගහලා දෙන මේ මිස්ටි කරන්නේ මෙයාගේ මෙතන ලියලා තියෙන. හැබැයි මෙතන කොයිම වෙලාවකවත් කරන්ට් එකක් ලියලා නැහැ. මෙන්න මෙච්චර කරන්ට් එකක් අවුට් කරනවා කියලා. ඇයි? මේ පවර් බැංක් එකේ නැහැ නේ මේක. කොටිම ගත්තොත් මෙයා කරන්නේ AC කරන්ට් එකට ගහලා ඉල්ලා අවුට් කරන්නේ DC කරන්ට් එකක්. ඉතින් මෙයාගෙත් කරන්නේ කෙලිම DC කරන්ට් එකක් නෙමෙයි. කෙලිම මේකට ප්ලග් කරලා අපිට පුළුවන් ෆෝන් එක චාර්ජ් කරගන්න. එහෙමනේ. හැබැයි මෙයාගේ කරන්ට් එකක් ගහලා නැහැ නේ. ඇයි ඒ කියන්නේ? උත්තරේ දුන්නොත් නියමයි ආ. ඇයි එහෙම ගහලා නැත්තේ? එයාට මොන විදිහේ ෆෝන් චාර්ජර් සෙට් කරයිද කියලා දන්නේ නැති නිසා. නෑ උත්තරේ වැරදි. ඇතුලේ කරන්ට් එක තියෙන හින්දා ආ ඒ උත්තරේ මට පොඩ්ඩක් තවත් පැහැදිලි කරන්න බලන්න. පවර් බැංක් එක ඇතුලේ කරන්ට් එක තියෙන හින්දා කරන්ට් එක ඒර වෝල්ටේජ් එක නෑ මම ඒ උත්තරේ මට තේරෙන තරමේ පැහැදිලි කරන්න. ඒ කියන්නේ එහෙම කියන්නේ හේතුව මට ඕනේ. ඒකේ බැටරි බැස්සම අපි චාර්ජ් කරන එතකොට ඒකේ මේ පවර් එක හිටිනවා. ඔය උත්තරේ හරි. මෙයා ඕක හරියට දැනගෙන ඉන්න පුතේ ඔයා හරියටම උත්තරේ දෙනවා. හරිද? දැන් මොන්න නම් කියලා දෙන්න ඒකට හේතුව. මෙයා කරන්නේ විදුලිය ගබඩා කරලා තියාගන්නේ. හරි දැන් ටැංකියක් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන්ද ඔයාලට මේ ටැංකියෙන් දැන් වතුර ටැංකියක් ගන්න. ඔයාලට මේ ටැංකියෙන් ජීවිත කාලෙටම වතුර ගන්න පුළුවන් කියලා. එහෙම කියන්න පුළුවන්ද? බෑ. එතන අපි කියන්නේ මොකද්ද? මේකේ ලීටර 10ක් පුරවලා දිනවා ඕල ඔයාලට ලීටර 10 ඉවර වෙනකන් වතුර පාවිච්චි කරන්න පුළුවන්. එතන ආයෙත් පාවිච්චි කරන්න මොකද කරන්නේ? ආයෙක පුරවන්න ඕනේ. නේ? එතන ඒ වගේ එතන අපිට ටැංකියේ කියන්න බෑ මෙන්න මෙච්චර ගාණක් අපිට වතුර ගන්න පුළුවන් කියලා. හැබැයි අපිට කියනවා මෙහෙම. පැයට ලීටර 10ක් අපිට ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. يعني පැයක් ඇතුළත මේකෙන් ලීටර 10ක් ගන්න පුළුවන්. ඉතින් අර ලීටර 10 ඉවර වෙන පැයක් යනවා. ආය අපි ඒක පුරවන්න. එතකොට හැබැයි අපි ෆෝන් චාර්ජර් එක ගත්තොත් එහෙම නෙමෙයිනේ. ෆෝන් චාර්ජර් එක සෙට් කරන්න ගිහින් ප්ලග් එකට. ඒතෙන් ක්ලක් කරන්ට් එක එන්නේ කොහොමද? විදුලි බලාගාරවල. විදුලි බලාගාරවල තියෙන බැටරියද? විදුලි බලාගාරවල තියෙන බැටරියද? يعني විදුලි බලාගාරවල තියෙන මොනවාද? ඩයිනමෝ. ආ ටර්බයින් ඩයිනමෝ නේ. එතකොට ඒව හුලඟ තියෙනවා නම් වතුර තියෙනවා නම් ඒවා එක දිගටම කරගෙන එක දිගට වැඩ කරනවා. එතන ඉතින් අපිට එක දිගට වතුර එනවා නේ. ඔය දැන් සමහරවිට කියන්නේ මේ දැන් මේ දවස්වල නියක කාලයක් මේ විදුලි බලාගාර මේ ජල විදුලි බලාගාරවල මේ අක්‍රීය වෙලා තියෙන්නේ. ඒක කරන්ට් එක අපිට දැන් ඔය මේ ඩීසල් කේස් එකත් එක්ක කරන්ට් එක අපන කරන්ට් එක කැපුවාම තාමත් කපනවානේ නේද? එතකොට ඒ බලශක්තිය නැති වුණොත් තමයි අපිට කරන්ට් නැති වෙන්නේ. ඉතින් එතන කොයි වෙලාවකවත් බැටරි තියෙන්නේ නැහැ. බැටරි ගබඩා කරලා තියාගන්නේ නැහැ. හරිද? හැබැයි මේක එහෙම නෙමෙයි. මේකේ තියෙන විදුලිය ගබඩා කරගෙන තියාගන්නේ. අපි මේවා චාර්ජ් කරනවා. චාර්ජ් කරනවා. එතකොට කරන්නේ මොකද්ද? අර ටැංකිය වගේම වතුර, ඒ කියන්නේ සීමාවක් තියෙනවා.
එතන මෙයාගේ සඳහන් කරන ඇම්පියර් ගණනක් නෙමෙයි. මෙයාගේ සඳහන් කරන්නේ කැපැසිටි එක. ධාරිතාවයක්. අර වතුර ටැංකියේ ලීටර් 10 වගේ මෙයාගේ තියෙන ධාරිතාවය. ලීටර් වලින් නෙමෙයි තියෙන්නේ. මොකෙන්ද තියෙන්නේ? මිලි ඇම්පියර් අවර්ස් නැත්තම් ඇම්පියර් අවර්ස් කිය. බැටරියක් ගත්තත් ඒකම තමයි. බැටරිය ගත්තේ එහෙමයි. බැටරිය ගත්තේ තියෙන ධාරිතාවය. බැටරිය කොහෙලත් ගාදෙන මෙයාගෙන් මෙච්චර කරන්ට් එකක් අවුට් කරන්න පුළුවන් කියලා. දැකලා තියෙනද එහෙම ඒවා? සර් ඇම්පියර් අවර් CI නේද? ආ. නෑ ඒක වෙනස් වෙනවා මම පෙන්නන්නම්. දැන් බලන්නකො. දැන් මේ තියෙන ඩ්‍රෝන් එකේ ලොකු බැටරියක්. හරිද? එතකොට දැන් මෙයාගෙත් එහෙනම් ඉතින් ගහන්න ඕනේ මෙයාගෙන් ඇම්පියර් මෙච්චර කවුට් කරන්න පුළුවන් කියලා. හැබැයි එහෙම ගහලා නැහැ. මෙයාගේ වෝල්ටේජ් එකක් තියෙනවා. මැට්‍රික් වෝල්ටේජ් එකක් තියෙනවා නේ. දැන් මෙයාගේ වෝල්ට් 14.4 වෝල්ට්. හරිද? හැබැයි මෙයාගේ තියෙන්නේ මොකද්ද මේ? 6200i mAh කියලා. mAh කියන්නේ දැන් මේක නෑ ඇත්තට වැරදි මේ mAh කියලා ලියලා තියෙනේ දියන්. mAh කියන්නේ යාගේ ධාරිතාවය. මෙයාගෙත් තියෙනවා. මෙයාගෙත් mAh 10000යි. mAh 10000යි. mAh කියන්නේ ධාරිතාවයට කැපැසිටි කැපැසිටන්ස් කියන්නේ කැපැසිටි එක ධාරිතාවය අපි කරන්ට් එකමයි ඉන්නේ මොකෙන්ද මොකද්ද මේකට කියන්නේ ඇම්පියර් ඇම්පියර් හරිද දැන් අපි හිතමු ඔන්න ටැංකියක් තියෙනවා ඒ ටැංකියේ වතුර ලීටර 5ක් තියෙනවා ඔය 5 පැයක් ඇතුළ ඒ කියන්නේ පැයක් යනවා ඉවර වෙන්න හරිද ඔයාලා ඉදිරියට ටැංකියක් තියෙනවා ඒ ලීටර 5 ඉවර වෙන්න කියනවා. වගින් යාළුවෙක් අහනවා පැයකට ලීටර කොච්චරක් මේ ටැංකියෙන් දෙන්න පුළුවන්ද කියලා. කීයද? 10. 5 ටැංකියෙන් 10ක් ගන්න පුළුවන්ද? 5 ටැංකියෙන් 10ක් ගන්න පුළුවන්. ලීටර 5යි. 5යි. 5 ටැංකියෙන් 5 ගන්න පුළුවන්. ආ 5යි. ආ ඒ වගේ මෙයාගේ තියෙන මොකද්ද? පැයකට. පැයකට. පැයකට ඇම්පියර් මෙච්චරක්. ඒකට ඇම්පියර් මෙච්චර. ඇම්පියර් මෙච්චරයි කියලා කියන්නේ නැහැ. ඒකට ඇම්පියර් මෙච්චරක් දෙන්න පුළුවන්. තේරුණා? විදුලිය ගබඩා කරලා තියෙන තැන්වල කොහොම සනාන් කරන ඇම්පියර් අගේ? ඒකට ඇම්පියර් මෙච්චර. හැබැයි දැන් මේක දින mAh කියලා. mAh කියලා. mAh කියන්නේ මොකද්ද? මිලි ඇම්පියර් කියන එක. ඇම්පියර් එකක් ළමයි මිලි ඇම්පියර් 1000යි අර අපි කියන්නේ මිලිමීටර සෝරි සෙන්ටිමීටර එකක් මිලිමීටර 10යි කියලා සෙන්ටිමීටර 100ක් මීටර කීයද කීයද සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටර මීටරයි අන්න ඒ වගේ අපි දැන් සෙන්ටිමීටර මීටර වලින් නෙමෙයි ඇම්පියර් එකක් මිලි ඇම්පියර් කීයද 1000යි 10යි. ඒ කියන්නේ ඇම්පියර් එකක් ගත්තොත් එතන මිලි ඇම්පියර් වලින් ගත්තොත් එතන කැලි 1000ක්. හරිද? එතකොට දැන් මේ බැටරියේ මිලි ඇම්පියර් අවර්ස් 1000යි. 1000යි. මිලි ඇම්පියර් අවර්ස් 1000යි. මිලි ඇම්පියර් අවර්ස් 1000යි. එතකොට ඒ කියන්නේ අපි මේක ඇම්පියර් හරවන්න 1000ෙන් බෙදනවා. එතකොට කීයද? ඇම්පියර් අවර්ස් 1000යි. ඒ කියන්නේ යාට පැයක් ඇතුළේ ඇම්පියර් 10ක් අවුට් කරන්න පුළුවන්. තේරුණාද? අකට දේරනද? ඔව්. ඔව් සර්. ඔව් සර්. තුනල්. දේරනද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. දේරනා සර්. ඊට පස්සේ දැන් අපි බලමු. අද පාඩේ මම උගන්වන්න හිටියේ AC DC අතර වෙනස. අපි මුලින්ම එන එක බලමු. ඔන්න ළමයි දැන් ඕගොල්ලන් දන්නවා DC කරන්ට් එකක් ගත්තොත් එමේ එකම පැත්තට කරන්ට් එක යන්නේ කියලා. එකම දිශාවකට තමයි ධාරාව යන්නේ. හරිද? එකම දිශාවකට තමයි ධාරාව යන්නේ. ඔන්න බලන්න D මේ AC කරන්ට් එකේ වෙනස හරිද? ඔන්න බලන්න AC කරන්ට් එකේ වෙනස. AC කරන්ට් එකත් ළමයි දැන් අපේ ගෙදරට එන AC කරන්ට් 230. ඒ 230න් තමයි එන්නේ. නමුත් වෙන රටවල් තියෙන 100 වැඩ 100න් මේ අනේවත් තියෙනවා. හරිද? එතකොට
දැන් ඔය ඒසි කරන්ට් එකේ අගේ කියන එක අපිට ඕනේ දා ගන්න පුළුවන්. ගෙදර 230 වට දැන් උගලන් සමහර උපාංග දෙනවනේ 230 වට අපි අඩු කරලා ගන්නවා ඒසි. හරිද? ඔය මන් දන්න තරමින් ඔය මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් තියෙනනේ මේ මියුසික් වලට පාවිච්චි කරන ඕගන් වගේ. ඒවයි සමහර පවර් සප්ලයි තියෙනවා 230 එන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පවර් සප්ලයි එකක් වගේ නිකන්. මේ අපි කියන්නේ මේ පවර් සප්ලයි තියෙන වයරකින් එළියට අඩු කරන වෝල්ටේජ් එක මොනවද පෙන්වන්නේ නැගත්. ඔන්න දැන් මම පෙන්නන්නම් දැන් මම DC කරන්ට් එකක් ගන්නවා වෝල්ට් 10ක් AC කරන්ට් එකක් ගන්නවා වෝල්ට් 10ක් හරිද ඒ වගේම මෙතනින් දැන් දැන් මේකෙදී මම මේක සිලෙක්ට් කරද්දී මට මෙතන අහන වැලියු එක වෝල්ටේජ් එක කියලා ඒ වගේම මෙතන මොඩියුල් එක අහන මොඩියුල් එක කියලා කියන්නේ කරන්ට් එක ඒක එච්චර හිතන්න එපා ඒක මේ සොෆ්ට්වෙයාර් එකට ආවෙන එක කරන්ට් එකක් අහන කොච්චර කරන්ට් එකක් අවුට් කරන්න ඕනද කියලා හරිද නමුත් ඔයගොල්ලන් දන්නවා බැටරියෙන් ගත්තොත් එහෙනම් මිලි ඇම්පියර් අවර්ස් ගන්න තමයි තියෙන්නේ නමුත් මේක සොෆ්ට්වෙයාර් එකින්ද මෙයා කරන්ට් එක තමයි අහන හරිද එයාගේ අහන්නේ මොනවද මේ අහනවා RMS ඒක ඇච්චර හිතන්න එපා RMS value කියන එක AC කරන්ට් එකේ voltage AC voltage ගන්න. එතන මම මෙතනත් දෙන්නේ 10ම තමයි. අර එක දුන්නාගේම තමයි. හැබැයි මෙයාගේ පල්ලේ අහන මොකද්ද? frequency එකක් අහනවා. frequency එක සංඛ්‍යාතයක් අහනවා. දැනට මම දෙන 1 Hz කියලා. හරිද? ඔයාලා නෝට් එකක් දාගන්න. මේ වගේම අර කරන්ට් එක 230යිනේ. 220ත් මල්ටිමීටර් ampere 30 ampere 30 කියන්නේ ඒක කිය අනිවාර්යෙන් කියන්නේ ඒ වගේම frequency එක කියද දැන් බලන්න frequency එක බලන්න එකයි නෑ බලන්න දැන් ඕගලඟ අතේ අතේ ෆෝන් චාර්ජර් එකේ මොකද දිනන බලන්න ඕක පිටස ගහලා තියාගි frequency එක H set කියලා ගහලා ඇද්දි. මේක ඉස්සරහන් අදී අගයක් ගහලා. දැන් අර ඉස්සෙල්ලා මගේ ෆෝන් චාර්ජරේ තිබ්බ එක මම කිව්වා මෙතන. කීයද? බලන්න ඉක්මනට බලලා කියන්න බලන්න. frequency එක කීයද කියලා. 70යි 50යි. අන්න හරි. 57.4. 57.4. හරියටම හරි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්න 60. 60 කියලාත් ගන්න 50 කියලාත් ගන්න අපි අතර ගමුකෝ. 50 hertz 60 hertz අතර සංඛ්‍යාත තමයි මං කියුවානේ මෙයාගේ තරංගයක් යන්නේ කියලා මම දැන් පෙන්නන්න හරිද එතන මේ ටික තමයි මතක තියාගන්න දැන් ඔන්න මෙයාගේ යන frequency එකනේ දැන් අපේ දෙට්ටේනේ 60 නේ මං 60 කියලා දාන්නේ කියන්නේ මේකේ 60 කියලා දාන්න බෑලවයි මොකද දන්න හේතුව මේක software එක නිසා මෙයා හරියට වැඩ කරන්නේ 1 hertz වල ඒක වෙතන එක දාලා තියෙන නැත්තම් හරිනම් දාන්න ඕනේ කීයද 50 hari 60 hari හරිද දැන් ඔන්න මම එක දැනට දාලා දෙන මේ software එකක් ඉන්න හරිද ඔන්න දැන් මම මේකට මේ වගේම කොපි පේස්ට් කරලා ගන්නම්කෝ මේ වගේම ඒ වෝල්ටේජ් එක වැඩ කරන බල්බ් එකක් මෙතන සම්බන්ධ කරමු ඔන්න බලන්න වෙනස දැන් මෙතන වෙනස වෙලා වෙනසක් තියෙනවා නම් තියෙන්නේ මොකද්ද AC DC වෙනස විතරයි තියෙන්නේ වෝල්ටේජ් එකත් එකයි ඔක්කොම එකයි මෙයාගෙන ෆ්‍රීකවෙන්සි එක නැහැ මෙයාගේ ෆ්‍රීකවෙන්සි එකත් බල්බ් දෙකම ෆිලමන්ට් බල්බ් දෙක එකම වෝල්ටේජ් එක ගන්න මේ මෙයාත් ගන්න 6 වෝල්ට් මිලි ඇම්පියර් 60යි මෙයාත් ගන්න 6 වෝල්ට් මිලි ඇම්පියර් 60යි බලන්න ඔන්න බල්බ් දෙක අතර වෙනස බලන්නකෝ මේ මෙයා පත් වෙලාම තියෙනවා මෙයාගේ බලන්නකෝ මේ නිමිනින් පත් වෙනව නේද මේ නිමිනින් පත් වෙනවා බලන්න වෝල්ටේජ් එක වෙනස මෙයා කියන්නේ වෝල්ටේජ් එක එකම පැත්තකට
මේ රතු පාට ඩොට් එකකින් පෙන්වන ප්‍රෙෂර් එක ඈ හරිද මෙයාගේ බලන්න මේ වෝල්ටේජ් වෙනස් වෙනව නේද ඔයාලට පේනවද ඒක මේ වෝල්ටේජ් වෙනස් වෙනවා කරන්ට් එක බලන්නකෝ වෙනස මේ AC sorry DC supply එකේදී කරන්ට් එක යන්නේ එකම පැත්තකට මේ ඉලෙක්ට්‍රෝන්ස් යන්නේ එකම පැත්තකට හැබැයි මෙයාගේ මොකද වෙන්නේ මේ මෙයාගේ මොකද වෙන්නේ මේ දෙපැත්තම යනව නේද පේනවද ඔයාලට පේනවද ළමයි දෙපැත්තම ගමන් කරනවා පේනවද සර් ආ එතකොට AC DC අතර වෙනස මොකද්ද ඕල්ටර්නේටිව් කරන්ට් එකේ ධාරාව යන්නේ එකම දිශාවකට සෝරි මේ ඩිරෙක්ට් කරන්ට් එකේ ධාරාව යන්නේ එකම දිශාවකට ඕල්ටර්නේටිව් කරන්ට් එකේ ධාරාව යන්නේ දෙපැත්තට විචලනය වෙනවා කියලා කියනවා ධන සහ ඍණාර්ථ යනවල විචලනය වෙනවා කියලා කියනවා වෙනස් වෙනවා කියලා කියනවා එදන දැන් ඒ දැන් අපේ දින බල්බ් මෙහෙම ගත්තොත් මේ නිම්පත්තු වෙන්නේ නැහැ නේ මම කියන්නේ CFL නෙමෙයි LED නෙමෙයි ෆිලමන්ට් බල්බ් නිම්නිපත්තු වෙනවද නැහැ සර් නැහැ ඔයාලා පොඩ්ඩක් ස්ලෝ මෝෂන් ඔව් සර් ස්ලෝ මෝෂන් ඔය ස්ලෝ කැමරා තියෙනවා ස්ලෝ මෝෂන් බලන්න පුළුවන් අන්නේ කැමරාවක් අල්ලලා බලන්න වීඩියෝ එක ඔන් කරලා ඒක අපේ ඇස් දෙකට පේන්නේ නැහැ ළම හැබැයි ඇත්තරම ගත්තොත් සූත්‍රිකා බල්බයක් ගත්තොත් එහෙම නිමිනිම පත්තුන. ඒ කියන්නේ හොඳටම නිමිනිම පත්තු වෙන්නේ නැහැ. නමුත් ඒක අපේ ඇහැට පේන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? ඒ කියන්නේ හේතුව තමයි ඒ කියන්නේ ඕගොල්ලන් දන්නවද දැන් බලන්නකෝ මේ දර පොල්ලක් ගන්න හොඳට පිච්චුන දර පොල්ලක් ගන්න. ගිනි ගන්න නැති එක. හරි. ඒතර මොකක්ද වෙන්නේ? නිකන් තියනකොට ඒක අළු වෙනවනේ. ඊට පස්සේ ඕගොල්ලෝ මෙහෙම පිමිනකොට ඒක තැඹීලි පාට හැදෙනව නේද? පිමිනකොට. ආයි උලඟ නැති වුණාට පස්සේ ආයි නිකන් තැඹීලි පාට අඩු වෙනවා. අපි හොඳට පිමිනකොට මොකද වෙන්නේ? අර ගිනි පෙලෙල්ල තැඹීලි පාට වෙනවා. ඒ වගේ සූත්‍රිකා බල්බේනොත් සූත්‍රිකා වරහා ධාරාව යනකොට ඒක අදිලෙස රත් වෙනවා. හරිද? හැබැයි ওই දෙපැත්තට මාරු වෙනවනේ. ওই දෙපැත්තට මාරු වෙන එක ඉක්මනට වෙන්නේ. ඒ කියන්නේ හිමින් වෙන්නේ නැහැ ඕක. ඔකේ ඒක අර ෆ්‍රීකවන්සියක් තියෙන සංඛ්‍යාද එක එක දිකට ඕක වෙනවා. ඒතර ඔය ඉක්මනට වෙන නිසා ඕක ඉක්මනට වෙන නිසා අපිට ඒක ඇහැට පේන්නේ නැහැ. හැබැයි ඇත්තම ගත්තොත් එහෙම ඕක නිමෙන්නෙම නැහැ. නමුත් මෙන්න මේ වගේ ගැස්සි පත්තු වෙනවා. නමුත් ඒක අපේ ඇහැට පේන්නේ නැහැ. අර ගිනි පෙරෙල්ල වගේ තමයි. හරි. දැන් ගිනි පෙරෙල්ල වුණත් ඕකේ තැඹිලි පාට වුණා කියලා රත් වෙලා නැති ගමන් නැහැ නේ. රද්දිකලස රත් වෙන ආර ෆිලමන්ට් එක අනිත් පැත්තෙන් දාරනකොට අර වෙනස් වෙන සීමාවේදී අර එයාගේ ආලෝකය අඩු වෙනවා මෙන්න එහෙම තමයි පත් වෙන්නේ. හරි. ඒතර AC DC අතර වෙනස ඕක තමයි. ඒතර මට කියන්න වෝල්ටේජ් එක කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේද? වෝල්ටේජ් ඕල්ටර්නේටිව් කරන්ට් එකෙන් එන ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් එන වෝල්ටීයතාවයට මොකද්ද කියන්නේ? ප්‍රත්‍යාවර්ත ධාරාව වෝල්ටීයතාවය කියලා කියනවා ළමයි. මොකද්ද කියන්නේ? ඔයගලන් කියන අයියේ. වෝල්ටේ. නෑ නෑ නෑ. වෝල්ටේ. නෑ. ප්‍රත්‍යාවර්ත ධාරාව. දැන් මේදී ප්‍රත්‍යාවර්ත ධාරාවනේ. AC කරන්ට් එකෙන් එන එකනේ. AC කරන්ට් එකෙන් එන වෝල්ටේජ් කියන්නේ මොකද්ද? AC කරන්ට් වෝල්ට්. හරිද? අයියේ කියන්නුනේ. ඒ කියන්නේ AC කරන්ට් වෝල්ට්. වෝල්ට්. DC කරන්ට් එකේ යන වෝල්ටේජ් මොකද්ද කියන්නේ? Different current volt. DC current volt. Direct current. හරිද? කටට තේරුණාද AC DC අතර වෙනස? තේරුණා සර්. හොඳටම තේරුණාද? ඔව් සර්. තේරුණානේ. දැන් ඔන්න ඕක තමයි වෙනස. හරි. ඊට පස්සේ අදට වැඩි වගේ තියෙනවා. අදර ඇතිද? තව ගන්නන්නද? තව ගන්නන්න සර්. තව ගන්නන්න සර්. දැන් මම කියලා දෙන්න යන්නේ ප්‍රතිරෝධකතාවය කියන එක ළමයි. හරිද? මොකද්ද ප්‍රතිරෝධකතාවය කියන එක? ඔන්න බලන්න ප්‍රතිරෝධතාවයේ AC DC කියලා වෙනසක් නැහැ. හරිද? ඕක ඇති කරන්න ළමයි කම්පෝනන්ට් එකක් තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රතිරෝධකයක් කියලා. ඔය ප්‍රතිරෝධය ගැන මම ඔයගලන්ට වෙනම කියලා දෙනවා. දැනට බලන්න මම මේ කම්පෝනන්ට් එක දානවා. මේ ප්‍රතිරෝධය ගැන කම්පෝනන්ට් එක දැන් මම ඔන්න මෙතන සෙට් කරනවා. හරිද? ඔන්න දැන් මම මෙතන සෙට් කරනවා.
ඔන්න බලන්න වෙනද හරිද මේකෙම ඩුප්ලිකේට් එකක් ගන්නවා එහා පැත්තට හරි මේ දින්නේ ඒකෙම ඩුප්ලිකේට් එකක් මේකෙදි වෙන්නේ මේකේ වෙනස තමයි මෙතන ප්‍රතිරෝධයක් නැහැ හරිද දැන් ඔන්න වෙනස බලන්න මේ දැන් ප්‍රතිරෝධ නැති එකේදී ධාරාව හොඳට ගමන් කරනවා හොඳට ගමන් කරනවා හරිද හැබැයි ප්‍රතිරෝධ තියෙනකොට බලන්න මොකද වෙන්නේ කියලා මේ එලියත් අඩු වුණා ඉලෙක්ට්‍රෝන යන්නේත් කොහමද පොඩ්ඩයි එතකොට ප්‍රතිරෝධකතාවය කියන්නේ මොකද්ද ධාරාවට බාධාවක් දක්වනවා කියන්නේ මොකද්ද වෙන්නේ ධාරාවට බාධාවක් දක්වනවා හරි දැන් බලන්න මෙන්න මේක ඔන්න බැටරිය තියෙනවා බැටරිය තියෙනකොට මම මෙන්න එහෙම මේ දින සන්නාහය මෙතන තියෙන බල්බ් එක තියෙනවා ඔන්න මම මෙතෙන්ද සෙට් කරනවද ප්‍රතිරෝධකතාවය දක්වන මෙන්න එහෙම ප්‍රතිරෝධකය කියන කම්පෝනන්ට් එක සෙට් කරනවා ඉලෙක්ට්‍රෝන ඕන එනවා ඉලෙක්ට්‍රෝන එනකොට මම ඔයාලට කිව්වා මතකද මේ සන්නායකයක් ගත්තොත් එහෙම මේක අර ඉලෙක්ට්‍රෝන කියන්නේ ළමයි නිකන් දුවගෙන යන කතාවක් නෙමෙයි සන්නායකේ කොහොමත් ඉලෙක්ට්‍රෝන තියන කියලා මම කියුවානේ මුල් දරුවේ හැබැයි ඒගොල්ලන් චලනය වෙන්න බෑ හරිද ඒ චලනය වෙන්න මේ උදව් කරන්නේ මොකද්ද අපි මෙන්න මේ බැටරිය ප්‍රෙෂර් එකකින් දෙනවා හරි දැන් හිතන්න ඔය ළමයි මේකේ සම්පූර්ණ වතුර තියෙනවා මේ බටේ වතුර තියෙනවා ඒතරේ වතුර මුකුත් නැතුව තියෙන වඩ පොම්පයක් සම්බන්ධ කරලා ඇතුළේ වතුර තියෙනවානේ හරිද දැන් ඔයා මෙහෙම කරන්න बलो मग्गा बटयाक हर बटया मम कर मम्मी बटेट बतुर दाण वतुर तीन हेबई किसी मेके संपूर्ण वतुर तीन मेल निकांगे तीन अरे मम कर එක පැත්තකින් විදිනවා දැන් අර හෙල්ලෙන්න බැරුව තිබ්බ වතුර වලට මොකද උනේ එයාට චලනය වෙන්න පුළුවන් වුණා නේද ඒ වගේ තමයි මේකෙත් මේ සන්නායකයක් ගත්තොත් වයර් එකක් ගත්තොත් ළමයි මේ වයර් එකක් ගත්තොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා අර මේ බටේ තිබ්බ වතුර වගේ හරිද හිතන්නකෝ මේකෙදි මේ ඉලෙක්ට්‍රෝන නිකන් මෙහෙම බෝල 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 තියෙනවා කියලා හිතන්නකෝ දැන් මෙයාගේ හැමතැනම මෙහෙම ඉලෙක්ට්‍රෝන තියෙනවා හරිද එක දණක නැතුව එහෙම නෑ හරිද එහෙම දනවා මෙහෙම තියෙනවා හැබැයි මෙයාට අපි මේ බැටරියක් නැත්තම් පව එකක් නොදී ඉන්නකොට මේක ගන්න චලනය වෙන්න බෑ චලනය වෙන්න පුළුවන් කොහොමද අපි ප්‍රෙෂර් එකකින් දෙන්න ඕනේ දැන් අර මම කටින් බිම්බ වගේ මේ බැටරිය සම්බන්ධ දැන් මොකද වෙන්නේ මේක ඉතින් දැන් බැටරිය උනත් බලන ඍණ පැත්තේ ඉලෙක්ට්‍රෝන කොහොමද එළියට යන්නේ දැන් එළියට යන chance එකක් ආවා මේ සන්නායකය මෙතන සන්නායකයක් නැතුව නිකන් නිකන් රබර් කෑල්ලක් නැත්තම් නිකන් අපි ඔය නිකන් නූලකින් වගේ දැම්මනම් එහෙම මොකද බැටරියෙන් වැඩ කරයිද නෑනේ සන්නායකයෙන් ඉලෙක්ට්‍රෝන තියෙනවා එතන මොකද වෙන්නේ මෙහෙන් එක ඉලෙක්ට්‍රෝනයක් නැත්නම් අපි කියමු බෝලයක් ඇතුළට දැම්මොත් මෙහෙන් බෝල කීයක් එනවද මෙහෙන් එක බෝලයක් දැම්මොත් මෙහෙන් බෝල කීයක් එනවද දැන් ළඟ ළඟ තමයි බෝල ටික තියෙන්නේ ඕගොල්ලම කියන්න මෙහෙන් එක බෝලයක් ඇතුළට දෙනවා මෙහෙන් බෝල කීයක් එනවද ඇතුළට කියන්න ආ දැන් කියන්න 1 1 1 10ක් එනවා මෙහෙන් කීයක් එනවද 1 इलेक्ट्रॉनिक हेमीन तम यवाण्डे
හිමින් තමයි යන්නේ. තේරෙනවද? ඒතර අපි ප්‍රතිරෝධකින් කරන්නේ ධාරාවට බාධාවක් දක්වනවා. හරිද? හිතන්නෝ දැන් ඔන්න අපි දැන් මෙතන අමු උදාහරණ ළමයි ටිකක් කියන්නේ හොඳ ළමයි ටිකෙන් දුරින් දුරින් දුවනවා. දැන් ඔන්න මෙතන තියෙන දොර. දැන් මේ පාරදී ළමයි 10 විතර එක පේලියට දුවගෙන යන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන දොරෙන් යන්න පුළුවන් එක එක්කෙනා තමයි යන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මේ පැත්තේ පීඩණය ළමයි හිර වෙලා තියෙන්නේ නේද? ළමයි හිර වෙනවානේ. එක එක්කෙනා යන්න පුළුවන්. මෙතන මෙතන මොකද වෙන්නේ? මෙතන ප්‍රෙෂර් එක මොකද වෙන්නේ ළමයි? වැඩි වෙනවද අඩු වෙනවද? ගේට් දොර ගන්න වැඩි වෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙනවා. දොරෙන් එළියේ ප්‍රෙෂර් එක අඩු වෙනවා. අඩු වෙනවා. මොකද? අඩු වෙනවා. ඊට පස්සේ දුවලා යනවානේ ආයි. අඩු වෙනවා. එතකොට දැන් ආයි මතක් කරගන්න. ඉලෙක්ට්‍රෝන වල ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් තිබ්බනම් මෙතන ඇති වෙන්නේ මොකද ළමයි? මේ ප්‍රතිරෝධය දෙපැත්තේ මතක් කරගන්න. ප්‍රෙෂර් ඩිෆරන්ස් එකකින් ද ඇති වෙන එකට අපි නමක් දැම්ම. මොකද්ද ඒකට කියන්නේ? ඉලෙක්ට්‍රෝන එක. හා? ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රොනික නෑ නෑ ඉලෙක්ට්‍රෝන වල තියෙන ප්‍රෙෂර් ඩිෆරන්ස් එකට අපි නමක් දැම්ම. කරන්ට් එකද කිව්වේ? කරන්ට් එක කියන්නේ ඉලෙක්ට්‍රෝන්ස් ගලාගෙන යන එකනේ. විභවාන්තර අන්න හරි. වෝල්ටේජ් එකනේ. මෙයාගෙත් මේ ඉලෙක්ට්‍රෝන්ස් වල ප්‍රෙෂර් ඩිෆරන්ස් එකකින් හින්දා නේද මෙයාගේ ධාරාව ගේතර අපි ඒකට මොකද කිව්වේ? වෝල්ටේජ් කියන. එහෙනම් මෙතන මොකද ඇති වෙන්නේ? වෝල්ටේජ් එක. ආ අනිත් කට්ටිය තේරුණාද? කො? කට්ටිය තේරුණාද? හැම වෙලාවෙම මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන වල ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් තියෙනවා නම් කොහේ හරි තැනක එතන මොකද ඇති වෙන්නේ? වෝල්ටේජ් එක. වෝල්ටේජ් එක ඇති වෙනවා. හරියටම හරි. දැන් එහෙනම් මෙතන මොකදලා තියෙන්නේ? දැන් ඔන්න මම මෙතන සෙට් කරන ළමයි මල්ටිමීටරේ. මල්ටිමීටරේ නෙමෙයි ඇමීටරේ. නෑ මම මෙතන වෝල්ට්මීටරේ සෙට් කරනවා. ඇමීටරේ ගැන මම කියලා දෙන්නම් ඕගොල්ලන්ට මල්ටිමීටරෙත් එක්කම. හරිද? දැන් ඔන්න මම මෙතන සෙට් කරනවා වෝල්ට්මීටරයක්. වෝල්ට් මීටරේ කියලා කියන්නේ මේකෙන් ගණනය කරන්න පුළුවන් වෝල්ට් විතරයි. කරන්ට් එක ගන්න බෑ මල්ටි මීටරේ වගේ. මොන දැන් මම මෙයාගේ දෙපැත්තට මම මෙහෙම සෙට් කරනවා. ඔන්න බලන්න මෙයාගේ වෝල්ටේජ්. ඔන්න මේ පෙන්නන එයාගේ වෝල්ටේජ්. කීයද? 9.91. දැන් මේ එකම පරිපථයෙන් ගත්තේ. මෙතන වෙනස් වුනේ මොකද්ද? වෙනස් වුනේ මෙතන ප්‍රතිරෝධයක් දාපු එක විතරයි. ඔන්න බලන්න දැන් මම මෙතෙන්ට සෙට් කරනවා ඒ එකම මේ බල්බ් එක දෙපැත්තට සෙට් කරනවා. දැන් කීයද? මේ මිලි වෝල්ට් අර ඇම්පියර් එකක් මිලි ඇම්පියර් 1000 වගේම මෙයාගේ තියෙන එක වෝල්ට් එකක් මිලි වෝල්ට් 1000යි. දැන් මෙයාගේ අගේ කීයද මේ? මේකද වැඩි මේකද? මොකද්ද වැඩි? දෙවැනි එක වැඩි නේ. මෙයා ගොඩක් පොඩි. ඉතින් ඇයි එහෙම වුනේ? හේතුව රෙසිස්ටර් නිසා ප්‍රතිරෝධකයේ හින්දා. එහෙනම් මෙයාගෙන් 10ක් එනකොට මෙයාට දැන් දල වශයෙන් ගත්තොත් එහෙනම් වෝල්ට් එකක් වගේ මෙයාට යන්නේ. ඉතුරු 9 කාගාවටද යන්නේ? ඉතුරු වෝල්ට් 9 කොහෙටද ගිහලා තියෙන්නේ? බැටරියට. බැටරියෙන් 10ක් එනවා. බල්බෙට එකක් ගියා. ප්‍රතිරෝධකයට තමයි ගිහින් නේ. බලමු එහෙනම් එතන තියලා. දැන් මම කරන්නේ මේ ප්‍රතිරෝධය දෙපැත්තටම මම තියලා බලනවා. ආ දැක්කද මේ ඉතුරු 9 කිල් දිනේ යාට. එතකොට ප්‍රතිරෝධකයකින් කරන්න මොකද්ද? ධාරාවට බාධාවක් දක්වනවා. මේ අර යන්න දුන්නේ නැහැ. යන්න දෙන්නේ පොඩ පොඩ යන්නේ. ධාරාවට බාධාවක් දක්වනවා. ඒ නිසා ඇති උනේ මොකද ළමයි? අයියෙන් කියන්න. ඒ නිසා ඇති උනේ මොකද්ද? විස්තරම තේරුණාද? තේරුණා කටිය අත උසන් බලන්න. සර් මට කැමරාවන් කරන්න බෑනේ. නෑ නෑ අත උසන් කියන්නේ ඕකේ තියෙනවා. ඔය zoom එකේම තියෙනවා මේ බලන්න මේ ලෝව හෑන් එකේ තියෙන මේ නිකන් ස්ටික් එකක් වගේ එක. අත උස්සන්නේ මේවර අත උස්සර කියනවා සර්. ආ අන්න ඒක මං කියන්නේ. ඇත්තටම අත උස්සන්න ඕනේ. නේද? හරි සර්. ආ ද
දොළහයි ඉතුර අනිත් අට දෙනාට තේරුම් නැද්ද? ටික තමයි අද කියලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මම පෙන්නන්න ඕගොල්ලන්ට අර AC DC අතර සංඛ්‍යාත අර මං කියන ෆ්‍රීකවන්සි එකක් තියෙනවා කියලා මං ඔන්න ඒකත් පෙන්නන්න. හරිද? ඔන්න ඒකත් පෙන්නන්න. අර ගොඩක් අමාරු දවස්වල නම් මං ගොඩාක් දේවල් ඔයගොල්ලන් උගන්න ඔලුව විකාර කරන්නේ නැහැ. පොඩි දේවල් ටික උගන්න. හරිද? ලේසි පාඩම් යනකොට ප්‍රැක්ටිකල් එහෙම යනකොට ප්‍රැක්ටිකල් එක ඉවර කළා තමයි දින අතර ගන්න. දැන් මම පෙන්නන්නම් AC DC අතර වෙනස. उपांगे वायर से බලාගන්න AC DC අතර වෙනස. දැන් මම මේ තරංග රණ දෙකම එකින්ම තමයි බලන්නේ. හරිද? ඕගොල්ලන්ට මේකේ බලා ගන්න පුළුවන් මේ දෙන්නේ AC DC. මේ දෙන්නේ AC. ඔන්න බලන්න වෙනස. මේ නිල් පාටින් යන්නේ ළමයි මොකද්ද? කියන්න බලන්න. නිල් පාටින් යන්නේ AC ද DC ද? विनाशा मारे टेक्नोलॉजी सब्जेक्ट करना नथिंग ඔය ගාන ඕගොල්ලන් සාමාන්‍ය ජීවිතෙදිත් කරනවා. ඒ කියන්නේ කරලා තියෙන හැබැයි කරාද කියලා. අද කියලා දුන්න දේවල් ඔක්කොම ඒ කියන්නේ සම්පූර්ණ පාඩම ගත්තොත් එහෙම මොනවා හරි තේරෙන්නේ නැතිනම් තියෙනවා නම් අහන්න. සම්පූර්ණ පාඩේ මොනවා තැනක් තියෙනවා නම් තේරෙන්නේ නැතිනම් අහන්න. මොකද නැස. හොඳ තේරුණාද එන? ඔක්කොම ටික. ඔව් සර්. ඔක්කොම තේරුණා සර්. अदर पाड़ी वराई ओगोल्लां
ක්ලාස් එකට දැන් මේ ඊළඟ සතියේ ප්‍රශ්නයක් නැහැනේ මල්ටිමීටරේ එඩිට් ගන්න එඩිට් ගන්න ඉතින් අපිට පටන් ගන්න පුළුවන් අන්තිම දවසේදී මල්ටිමීටර්ස් පටන් ගන්න පුළුවන් ඊට පස්සේ බ්‍රෙඩ්බෝඩ් එක ගන්න ඊට පස්සේ අපිට සර්කිට් හදාලා යන්න තමයි තියෙන්නේ ඔව් අන බොට් එකක් කියන්නේ කීයද සර් බොට් එකක් කියන්නේද ඔව් සර් ඒ කියන්නේ අපි බොට් එකක් කියන එක අපි හදාගන්නේ p = vi පවේක සමාන නම් වෝල්ටීයතාවය වැඩි කිරීම ධාරාවට හරිද ඒ කියන්නේ p = vi කියලා සූත්‍රයක් තියෙනවා හරි දැන් අපි හිතමු උදාහරණයක් දැන් මේ අහපු ඉඳ මම මෙයාට මේ කියලා දෙනවා හරිද මං ඊළඟ සතිය උගන්න ගානක් තමයි මම මේ කියන්නේ හරිද මෙයා අහපු ඉඳ p = vi වමන මුලින් කියනවා මේ ඉස්කෝලේ වයස කීයද කියන්නේ ග්‍රේඩ් එක කීයද මම ඉත 10 වසරක් ඉන්නේ සර් මම 3 වසර හරි කමන්නේ අනිත් කට්ටිය අනිත් කට්ටිය මේක ඇත්තට හිතන්න එපා හරි දැන් 10 වසරකින් දාන්නේ 10 වසරකින් දාන්න මම මේ කිය දෙන්න p = vi පවේක සමාන වෙනවා වෝල්ටීයතාව වැඩි කිරීම ධාරාවට අපි හිතමු අපි ගාව තියෙන මක්කර උපාංගය ආ හරි අර ටෝච් බල්බ් එකම ගමුකෝ ටෝච් බල්බ් එකම ගමුකෝ දැන් මේ ටෝච් බල්බ් එකේ වෝල්ටේජ් එක පොඩි කට්ටියෙන් බලන්න එපා 2.5 වෝල්ට් හරිද දැන් ඔන්න මම හොයන්න යන්නේ මෙයාගේ වොට් අගේ කීයද කියලා හරි මෙයාගේ වොට් අගේ දැන් ඔයාගේ වොට් එකක කියන්නේ කීයද කියලානේ මම දැන් මෙයාගේ වොට් අගේ පෙන්වන්නම් ඒකෙන් මම ඔයාලට කියලා දෙන්න ඊට පස්සේ මෙයාගේ ඇම්පියර් කීයද 0.3යි ඉතින් මේක හදුවම් කීයද టెక్నాలజీ දෙක කොමස් කරන්න බෑ. ඒතර ටෙක්නොලොජි කරනවා නම් ඉංජිනේරින් ටෙක්නොලොජි කරන්න. එතකොට මේවා අනිවාර්යෙන්ම ඕනේ. ඉලෙක්ට්‍රොනික ටික අනිවාර්යෙන්ම ඕනේ පේපරෙට. එතකොට ට්‍රාන්සිස්ටර් පාඩම් එහෙම. දැන් ට්‍රාන්සිස්ටර් පාඩමෙදි මේගොල්ලන්ට එහෙම ට්‍රාන්සිස්ටර් ගොඩාක් ලොකුට කියලා දෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැනේ පොඩි කට්ටියනේ. ඒ නිසා ඔයා මේක ඉන්න එපා 25 වෙනිද. දැන් මේ මාසෙ ඉතර කමන්නේ මේ මාසෙ කොමස් ෆ්‍රීනේ ඉතර. නම් කිසි දරුවක් කමන්නේ 25 වෙනිද පටන් ගන්නවා ක්ලාස් එකක්. ඒක පටන් ගන්න 25 කියන්නේ කවද්ද 25 බදාදා තියෙන එක 7:00 9:00 ඒකට තමයි ඔය ජොයින් වෙන්න ඕන ආහා සර් නැත්ත වඩා අසාධාරණයක් නැතර මම ගොඩක් දේවල් මම මෙතන මගහරිනවනේ මේගොල්ලන්ට තේරෙන්නේ නැති හින්දා පොඩි හින්දා මම ඊදාට ජොයින් වෙන්නම් සර් ආ හරි මම ওই ගෲප් එකේම දාන්න මම මේ හැකි විස්තර ආ සර් හරි එනම් කට්ටියට එනම් ලීව් වෙන්න පුළුවන් නම් එනම් හැමෝටම සුබ දවසක් ඊළඟ සතියේ ක්ලාස් එකේ එනම් හම්බෙමු සර් ස්ටිවලා එකට ගෙදර පත්තු කරත හැකිද ගෙදර ඕන නැත්නම් ගෙදර පත්තු කරන්න පුළුවන් මේක ගෙදර පත්තු කරන්න නැත්නම් ගෙදර කරන්ට් එකට කෙනෙක් ගහුවට ප්‍රශ්නයක් නැහැ අර මම බෑකප් යුනිට් එකෙන් කරන්ට් එක ගියාම පත්තු කරන එකට සෙට් කරලා බෑ මොකද ඒව හදලා තියෙන්නේ අඩු MPS ගණනක් කියලා මෙයාගේ වොට් ගන්න වැඩි එකෙන් දැන් මම ඉස්සෙල්ලා එක්කෙනා ප්‍රශ්නෙට වොට් ගන්න වැඩි කියන්නේ ඇම්පියර් උත් වැඩි යාගේ බයි සර් හරි බයි
හරි එහෙනම් මම ක්ලාස් එකෙන් කරනවා